ඕනේ අර මං ඉස්සෙල්ල කිව්වනේ දුක තියෙනවා හැබැයි ඒකේ විරාමිස බවක් කියලා. ඒ කියන්නේ ඉච්ඡේ ඉතුරු වෙනවා. පටියයි නැත්තේ. දැන් ඔබ මේක දැකලා දැකලා සුබපැතුම් කරේ නැති වුනහම කවුරු හරි ප්‍රශංසා කරන්නේ නැතිකොට මහන්සි වෙලා වැඩක් කළා කවුරු හරි අගයන්නේ නැතිකොට දුක හිතනවනේ. ඒක හරහා ওই ධර්මතාවයේ ගලප ගලපා ආනපාන වෙවි යනකොට යම් තවසක් කෙනෝ ඒත් ඔබ කවුරු හරි අගයනවනම් කැමති සුබපතනවනම් කැමති හැබැයි එහෙම කරා කියලා ඔබ තුල තල්ලුවක් දීලා අර මාරයි කියලා යන්න තරම් එක නෑ. ඒක වේදනාව විතර. ආවේගය චිත්තාවේකට විඥාන ශක්තියකට යන්නේ නෑ. ඒ අරහත් ස්වභාවය. පැහැදිලිද? එතකොට ඔබට සුබ පැතුවේ නෑ කියලා දුකයි. හැබැයි ඒකට වේගයක් එන්න පටියක් නෑ. ඒ අරහත් ස්වභාවය. පින්වතුනි කනගාටුව තමයි අරහත් ස්වභාවයේ කට්ටිය හිතලා ඇක්ට් කරනු. ඒක තමයි ලස්සනම කතාව. ඒ කියන්නේ දැන් මේ කට්ටිය අහනු අරහතුන් වහන්සේ කෙනින් නම් කොහොමද ඇලෙන්නේ ගැටෙන්නේ මනින්නේ මාත් එහෙම ඉන්නවනේ කියලා ඉන්න තමයි හදන්නේ. ඕකට කොච්චර උත්සාහ කරන්නේ නැද්ද? සුබ පැතුවේ නෑ නම් අනේ ඕව මොනවදනේ අපි නම් ගණන් ගන්න නැහැ කියලා ඇලෙන්නේ. සුබ පැතුවත් ඕව නිකම් වචන ඕවට කවුද ඇලෙන්නේ අපි නම් ඇලෙන්නේ. ඕව අතර මනින්නෙත් නෑ. දැන් මේ මොකද්ද කරන්න හදන්නේ? අරහත් ස්වභාවේ රඟපාන. දුක්ඛ සත්‍ය දැකලද? සමුදය දැකලද? තමන්ගේ ලෝකේ දැකලද? තමන්ගේ ගති හොයාගෙනද? නෑ. අරහතුන් වහන්සේගේ ස්වභාවය අහගෙන රඟපා. එහෙම අය තමයි වැඩිපුරම ඉන්නේ. ඒකයි මං කියන්නේ නළුවන්ට නිවන් දකින්න නළු කියන්නේ මේ සම්මත නළු නෙවෙයි. අපි රඟපාගෙන ලෝකේ ඉන්නකොට අපි රඟපාලා අපි අනුගාමිකයෙක් වෙලා අපි රඟපානකොට අපට අපේ ලෝක ස්වභාවය දකින්න බෑ කිය. පැහැදිලිද පින්වතුනි? ප්‍රශ්න අහන ඉන්න කෙනෙක් ඉන්නව නැකිටින්න මම ඒ අතර මේ විස්තර කරන්නේ. එතකොට අන්න ඒ වගේ තම තමන්ගේ ලෝක ස්වභාවයමයි තමන් දකින්න ඕන. ඒතනම තමයි නිවන තියෙන්නේ. එතේසං උපජ්ජමානා උපජ්ජති පහියමානා පහියති. උපදින තැනයි තියෙන්නේ. ඉපදෙන්නේ තමන්ගේ එක. අනුන්ගේවා නෙවෙයි. සුපත්තේ වාරිය උත්තමාවේනි ඔබ ඔබතුමේ කිව්වා ඒත් ඒ දුක ඉතුරු වෙනවා කිව්ව කරුණා කළා ඒක චුට්ටක් පැහැදිලි කරලා දුක ඉතුරු වෙනවා කියලා කිව්වනේ. දැන් ඒක මෙහෙම දැන් ඔන්න සුබපතන එක අපි හිතමුකෝ. දැන් සුබපතන ස්වභාවය ඇටරනම් තමන්ට දුක යන්නේ ඕක දැන් මතුවෙනකොට හැමදාම පිච්චෙන්න ගන්නවා. එතකොට අපි පිච්චෙන එක නිකන් ඉඳලා හරියන්නේ නැහැ. ඒ පිච්චෙන ස්වභාවේ මතුවෙන විදිහ අපි දකින්න ඕන. එතකොට පේනෝ දකින්න කියලානේ කිව්වේ. ඉතින් මං දකිනවනේ. ඔය කේන් තියන්නේ දැන් පේන හොඳට. එහෙම දකින එක නෙවෙයි මේ කියන්නේ. මොකක් දකිනවා කියන්නේ? කේන් තියන ස්වභාවේ තමන් තුල ඉපදෙනවන දුක හිතනවන තමන්ව පිච්චෙනවන කනස්සල්ලක් ඇවිල්ලා නම් මෙය ඉපදෙන්න පිරියපිරි හොයාගෙන දකින එකයි පජානාති කියලා කියන්නේ. ඇයි මට කේන් තියන්නේ? ඇයි අර අනිත් එක්කෙනාට කේන්ති නොගියයි නැතුව මට විතරක් කේන්ති කියලා? දැන් මගේ ඇතුළේනේ මේකේ හේතුව තියෙන්නේ. මොකද්ද හේතුව? මම හදාගෙන තිනෝ මෙන්න මේක මෙහෙම වෙන්න ඕන. ඒ කවුරු හරි සුබ පතන්න ඕනේ. එහෙම පතනවා කියලා කියන්නේ එයා මං ගැන පොඩි සැලකිල්ලක් තියෙනු, මං ගැන මහා අවධානයක් තියෙනු, දිනේ මතක තියාගෙන ඉන්නු, මට පොඩි ගෞරවයක් තියෙනු, මාව හොයා බලන එකක් තියෙනු, මං ගැන හැඟීමක් තියෙනු, මගේ හැඟීමට හරි කැමති, ඒකට මං හරි ආසයි, ඒක මට හරි වටිනවා කියලා මං දීපු වටිනාකම නේද මේ, ඒක හින්දා නේද මේ මම ඒක නේද මේ හොයන්නේ කියලා හොයාගන්න. එතකොට ඔබට ඕක ලැබෙන්නේ නැතිකොට අර ඔබ මාරයි කියලා අරකට දුන්නානේ ඒක හරි වටිනවා කියලා. ඒ ඔබටයි වටින්නේ. ඒක හින්දානේ ඒක නැති වුණාම දුක උනේ. අන්නේ මාරයි කියලා ඔබට වටිනවා කියලා දීපු එක කඩාගෙන වැටෙනකොට කනස්සල් එද්දි ඔය ස්වභාවය දකිද්දි හදාගත්ත ලෝකෙ පවත්ත ගන්න බෑ කියලා පේනවා. පේනකොට අනිච්ච බව, දුක්ඛ බව, අනත්ත බව ආන වෙනවා. ඇත්ත පේන්න ගන්න. නිච්ච සුකාත්ත කියන පටිය ගැලවිලා යන. ඔන්න ආනපාන වුණා. ඊළඟ දවසකත් ආයි ඔහොම වෙනවා. ආයිත් ඔහොම වෙනවා. ආයිත් ඔහොම වෙනවා. තව 100 පාරක් විතර ඔහොම වෙනකොට ආනපාන වෙනවා. ආනපාන වෙලා 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 ගියොත් ඔය පටිය සම්පූර්ණයෙන්ම ගැලවිලා ගිය තැන ආයෙත් දවසක ඔය වගේ දෙයක් වෙනකොට එතකොට අපට දුකයි. හැබැයි ඒ දුකේ තියෙන්නේ අර අවු යනකොට නිකන් රස්නේ කියලා දුකක් වෙනවා. එතකොට මහා මේ වෛරයක්, ක්‍රෝධයක්, ඊර්ෂ්‍යාවක් නැහැනේ. දැන් රස්නේ, දැන් ඇඹුල් රස දෙයක් කනු, තිත දෙයක් කනු, අකමැති දුකයි. අන්නේන දුක වේදනාව වගේ ඉන්ද්‍රිය වලට වගේ දැනෙන දුකක් තියෙන. ඒකේ නෑ පෙළීමක්.
ඒකින පිච්චීම. ඉච්ඡ නිසා දුක ඉතුරු වෙනවා. හැබැයි ඒකින පෙලීමක්. ඒකේ තියෙන නිර්ආමිස බව. පැහැදිලිද? يعني ඉන්ද්‍රිය ස්වභාවයටත් වඩා එහා ගිය දෙයක්. ඒකේ අර කුණු ටික සලා ගිහින් හින්දා කුණු නැහනේ. පටි නැහනේ තල්ලු දීලා මේක වේගයකට පෙරලන්න. වේගයක් නැහැ. සාමාන්‍ය දුක වේදනාව විතරයි. ඒකේ තියෙන නිර්ආමිස බව. පැහැදිලිද? නිර්ආමිස දුක්ඛයක් කියන්නේ ඒකයි. සුපත්තිය. ඒකයි ඉච්ච ඉතුරු වෙනවා කියන්නේ. දුක ඉතුරු බුදුහාමතුරුන්ට දුක නැති කරන්න බැරි වුණානේ. දුක නැති කරන්න බෑ. ඉතින් අපහාස කරා, පයින් යන්න වුණා, ශාරීරියේ දුක ආවා. එක එක්කෙනා මේ හාමුදුරුව දෙකොටසක් බෙදලා රණ්ඩු වුණා. උන්වහන්සේ පාර්ලිය වනයේට වැඩියා. දුක තියෙනවා. ඒ දුකේ තියෙන නිරාමිස බව. හයියෝ අනේ අපොයි කියලා රෝද වෙන්නේ නැහැ. පැහැදිලිද? ආ රෝද වෙන්නේ නැතුවද ඉන්න ඕනේ කියලා අහගෙන දැන් රඟපාන අයට කරන්න දෙයක් නැහැ. ඉතින් ඒගොල්ලෝ මේ ගෙතන හැටි දැකලා ලිහිලා රෝද වෙන්නේ නැති නේ. වෙරක් කරන් අමාරුවේ මානසික පීඩාවකින් ඇලෙන්නේ නැතුව ඉන්න හතර. ගැටෙන්නේ නැතුව ඉන්න හතර. ওই දෙක අතර මනින්න නැතුව ඇලෙනවා, ගැටෙනවා, මනිනවා. දැන් අපිට ඒ ඇලෙන එකේ අන්තයට යන එක තරහ තමයි පටිය හැදෙන්නේ. දැන් ඔන්න බලන්න ඔබට දැන් ඔබ ආහස කරන සින්දුවක් දැන් පස්සේ කියනකොට ඇහෙනවා. හොඳට අහගෙන ඉන්න වෙන ඔක්කොම වැඩ අමතක කළා. ඇලුනද නැද්ද? ඇලුනේ කියලා කියන්න බෑ. ඇලුනේ කියලා කියන්න බෑ. ඒක මම සින්දුවට කැමතියි. මම සින්දුව ඇහුවා. ඒක මෝරයි නියමයි හම්මෝ. ඒ සින්දුව මට නම් නැහිච්ච වෙලේ ඉඳන් ඉන්නම බෑ. පුදුම කැමැත්තක් තියෙන්නේ. මාරම මාරයි මගේ නිකන් ඇඟ මොකද්ද වෙලනෝ සින්දුව ඇහෙනකොට කිව්වොත්? කිව්වොත් එහෙම කියන්නත් පුළුවන්. ඒත් ඇල්ලද කියලා දන්නේ නැහැ. දන්නේ කියන එක්කෙනා තමයි. පෑදිරිනේ පින් පින්වතුරි, වචන වලින් ඇලුනා කියනකොට ඇලුනා නෙවෙයි. හරිද? කැමති කියන්නේ ඇලුනා නෙමෙයි. අකමැති කියන්නේ ගැටුණා නෙවෙයි. බැන්නා කියන්නේ ගැටුණා නෙවෙයි. තමන් තමයි දන්නේ ඒක ගැටුණද කියලා. තමන් තමයි දන්නේ ඒක ඇලුනද කියලා. පැහැදිලි නේද? නම් හරි ගැඹුරු දහමක් තියෙනවා උතන. හොඳට තේරුම් ගන්න. දැන් පිරි අපිර දෙක අතර මයින්වා කියන්නේ ආ මම රෝස පාට කැමති, රතු පාට කැමති, මට රෝස පාට එකක් දෙන්න. ආ මැන්නා ඇල්ුණනේ. මැන්නානේ හිනා. ඉතින් මනින්න සිද්ධ වෙනවා ලෝකේ. ඒ මැනීමක් නෙවෙයි කියන්නේ. මජ්ජති මජ්ජ අවිද්‍යා මෝහය මුලාව කිව්වේ මේ ලෝක ස්වභාවයේ මතුවෙන විදිහ නොදකීමයි. තේරුණාද? ඒක දැක්කනම් ඔබ පිරි අපිරි අතර මැනමනා මැනමනා අයියෝ අර වැඩේ කරා නම් හරි, අයියෝ මේ වැඩේ කරා නම් හරි. දැන් හිතන චුට්ටක් තව දැන් අපිට මොකක් හරි ගෙදරක වැඩක් කරන්න ගිහිල්ලා පොඩ්ඩක් අපරාධි මට මෙතන හිටියා නම් හරි, මේ වැඩේ මෙහෙම කරතුරු ශික් අපරාධි මේගොල්ලෝ මේක මේ කරා කියලා කියන්න පුළුවන්. ඒක මහා පිච්චිලා පසුතැවිලා අයියෝ වෙච්ච දෙයක් කියලා මා දැවීමක් 1000ක් ඇවිල්ලා නම් ඒ කියන්නේ පටියක් තියෙනවා. තේමන සමාලට අපි කියනවා අයියෝ මම හිටියේ නෑ, මේ බලන්නකො මේ කල්ලා ගිල් තියෙන වැඩේ වැරදීනේ, මං හිටියේ නම් ඕක හරියට හදාගන්න තිබුණා, අපරාධේ චුට්ටෙන් මිස්තුනේ. දැන් කියෝණු කියෝණු කියෝණු. දැන් ඒ කියවීම හරහා පිච්චීමක් දීලා කියවනවද කියලා දන්නේ එයා. අන්නේ පිච්චීම එන්න පටියක් තියෙන. තේරුණාද? පටිය ගැලවිලා ගිහින් කියවල්ලා කියවිල්ල කියවන්න පුළුවන් ඉච්චට. ඉච්ච තියෙනවනේ ඒත් කියෝණු. ඒ ගැති නැති වෙන්නේ නෑ. පැහැදිලි නේද? අවසරයි අරියුත්තමාවෙනේ. ඔව්. සතර කමටහන් යුගනද්දවත් වර්ණ විදිය සාමාන්‍යයෙන් පිළිවෙලකට මම දන්නේ නැහැ. මොකද මේ විදියට කරොත් ප්‍රතිඵලයක් ලැබෙයි කියන එක පැහැදිලිව දන්නේ නැහැ. ගැන පැහැදිලි කරන්න මම කල්පනාවෙන් ඉල්ලා සිටිනවා. ඔව්. දැන් සතර කමටහන් වඩනවා කියලා කියන්නේ මෙන්න මේ ධර්මතාවයේ මුලින් තේරුම් අරගන්නවා. මම මගේ අත්දැකීමෙන් කියන්නේ සතර කමටහන් කියලා කියන්නේ ඔබට හම්බ වෙන තෑග්ග. ඒ කියන්නේ මේ දහම් මග ඔබ හරියට ඔබ තුළ ධර්මතාවය ඔබ දැක්කනම්, ඔබ තුළ ක්‍රියාත්මක වෙන ලෝක ස්වභාවය දැක්කනම්, ඒ දැකීම භාවිතයට ගන්නවා කියන එක ඔබ තුළ નિરાයාසයෙන්ම සිද්ධ වෙන තැනකට ඔබ එනවා. ඒ එන්නේ දහම දැකීමත් එක්ක. දැන් දහම කියලා කිව්වොත් ඔබ දරණ ස්වභාවය සම්දිටිකෝ වෙන්න ඕනේ. තමන්ගේ සංසම දකින්න ඕනේ. පොතේ සං දැකලා වැඩක් නැහැ. තමන්ගේ සනුවේ තමන් දකින්න. ධම්මෝ සම්දිටිකෝ වෙන්ඩෝන්. ඒක ඉපදෙන පිරි අපිරි ධර්මතාවයේ මුල් වෙලා තමන් තුළ ක්‍රියාත්මක වෙන හැටි දැක්කනම් සම්ම දක්කාතා වුණා. ඒ සම්ම දක්කාතා වෙලා සංවලින් මිදෙන්න පුළුවන් දකින එක්කෙනයි සම්මා දිට්ඨියටපත් වුණා කියන්නේ.
ඇත්තටම සතරකමට අහන් හරියටම භාවිතා වෙන්න ගන්නේ සම්මාදිටියට පත් වුණායින් පස්සේ. පත් වෙන්න කලින් අපි ඉතින් අර ධර්මතාවයේ දකින්න එක උපකාරයක් වෙනවා කෙනෙක්ගේ ගැන හිතන්න විමසන්න කල්පනා කරන්න ගන්න එක. ඒ නිසා ඒකේ ප්‍රශ්නයක් නෑ. ඒක එහෙම හිතන එක පරීක්ෂණයේ කොටසක් විදිහට කරගෙන යන්න පුළුවන්. එතකොට සතරකමට අහන් කියලා කියන්නේ දැන් අසුභානුස්සති, මෙත්තානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති හතරනේ. එතන අසුභය කියන එකාවේ පිරිධර්මතාවයේ මුල් වෙලා. දැන් අපි හිතමු පොළොස් ව්‍යංජනයක් කියලා. දැන් පොළොස් ව්‍යංජනේට රස පෙරේතකමක් ඇති වෙලා ඇදීලා යනකොට දැන් හරි රාගේ මැන්නා. මේක ආවි රාගයක්. රාගෙනම් දාන්න ඕනේ අසුභානුස්සති. ඔහොමනේ ඔබ ගන්නෙ. එහෙම පුරුදු වෙලා අර ක්‍රමයකට යන්න, ක්‍රමයකට ගිහාම වෙන දේ මම කියන්න, ඇත දකින්කොට වෙන දේත් කියන්න. දැන් ඔබ රාගයක් ආවා. ඔන්න දැන් රාගෙට දැන් අසුභානුස්සති ගන්න ඕනේ. මේ පොළොස් ව්‍යංජනේට තමයි මගේ හිත ඇදිලා ගියේ. දැන් මේක ඉතින් කෑවා. ඊට පස්සේ ඉතින් ඕක ජීර්ණේ වෙලා මේ පොළොස් කියලා දෙයක්වත් නැණි අවසානයේ ඉතුරු වෙන්නේ. මොකටද මම මේ නිකම් මේ මිරිස් ටිකයි තුන පහේ ටිකයි පොල් කිරි ටිකයි දාලා මේ හදපු දෙයක් නේ. මේකට ඇලෙන දෙයක් තියෙනවද? මේක ඇට දෙයක් නෑ නේද කියලා ඔන්න හදනවා අසුබ. දැන් කාන්තාවක් නම් පටිකූල මනසිකාරයෙන් ওই කැලේ ටික බෙදලා කෙස් ටිකක් ලොම් ටිකක් දත් ටිකක් හැම ටිකක් නිය ටිකක් කියලා කොටස් කර කර මනුස්සර ශරීරයක් නම් බෙද බෙදා අර ආපු හෝස් ගාලා අපේ නැති කර ගන්න හද. මං කියන්නේ පින්වතුනි ඒක හොඳයි අර හෝස් ගාලා එන වේදනාවට සමතේකට. හැබැයි ඊට වඩා එහා දෙයක් ඔතන තියෙනවා. අසුබ කියලා කියන්නේ සුබ බව අතහැරීමනේ. හරිද? සුබ කියලා කියන්නේ මොකද්ද? කාටද මේ සුබ? ඔබටනේ සුබ. ඔබ මාරයි නියමයි ෂෝක් කියලා දාගත්ත සුබ. ඒ කියන්නේ ඔබ ගොතාගෙන ඔබම දීපු වටිනාකම් ටික මාරයි නියමයි කියලා ෂෝක් කියලා දීපු සුබ ටික දකින්න ඕනේ. සුබ අතහැරෙන්න නම් ඔබ සුබයි කියලා දීපු ටික මුලින් හොයාගෙන ඉන්න. දැන් සමහරු කියනෝ ඔන්න ශරීරයකට කාන්තාවකට හිත ඇදීලා යනවා. ඕක හිතන්නකෝ කවදා හරි පස් වෙනවා, පොළොවට පස් වෙනවා. මම මේ ආදරේ කරන්නේ, මම මේ පස්ෙන් හඹන් යන්නේ, මම මේ සින්දු කවි ලියන්නේ, පස් ගොඩකට පස් ගොඩකට පස් ගොඩක් පස් ගොඩක් කියලා හිතන්නකෝ. ඉතින් එයා කවදා හරි පස් වෙනවා කියලා, පොළොවට පස් වෙනවා කියලා හිතන්න කියලා. දැන් පස් විකුණන මුදලාලි කෙනෙක් කියන පස් විකුණන මුදලාලිට ලොකු පස් ගොඩක් හම්බ වෙනවා. අම්මා මාරයි පස් ගොඩ නියම සල්ලි ටිකක් නේ කියලා පස් ගොඩක් කියුවා කියලා එයාගේ අසුභය අතෑරෙනවද? සුභ අතෑරෙනවද? පස් ගොඩකට ආසාව, පස් ගොඩකට නෙමෙයි ආසාව ආවේ, කාන්තාවකට නෙමෙයි ආසාව ආවේ, ඔබ තුල තින සුභ සංඥාවටයි. එහෙනම් බාහිර එකක් පස් වෙනවා කියලා දැක්ක කියලා වැඩක් වෙන්නේ නැහැ. ඒකයි පස් ගොඩම ගත්ත උදාහරණය. මම මේ කියන දේවල් තේරෙනවද මන්දා? පැහැදිලි නේද? මං කියන්නේ පස් ගොඩක් වෙනවා කේකේ. ඔය පස් ගොඩක්, පස් ගොඩක්, ඔයක ඇට සැකිල්ලක් ඕම හිතුවා කියලා වෙනවනම් පස් ගොඩකට හරි ආස හිතෙන්න පුළුවන්. දැන් මීකුණකට දැන් අපි කියන්නේ මොකක් හරි දැන් සමහර ඔය ඉන්නේ പ്രേත ලෝකේ සත්තු අපි දැන් සම්මුතියේ ජරාව කියන ජරා ගොඩවල් කියලා අපි අසූචි කියන ඒවට ආස කරන අය ඉන්නේ. නැද්ද? ඉන්නවනේ ආස කරන අය ඉන්නවා. ඒක වටින මාරයි නියමයි ෂෝක් කියන අයත් ඉන්න පුළුවන්. දැන් අපි අපි දැන් දැන් ඔකට දූරියන්නට හොඳම උදාහරණේ ආපෝ දූරියෙන් දැක්ක කියලා කියනවනේ කට්ටි. මෝරයි දූරියෙන් කියලා කියන කෙනෙකුත් ඉන්නවා. ඉතින් ඒකනේ කියන්නේ දැන් ඒකේ සංඥාවනේ තියෙන්නේ. තේරුණාද? දැන් දූරියන් වල නෙවෙයි ඕක තියෙන්නේ. ඒ වගේ තමයි. එහෙනම් ඔන්න ඔතන ගැඹුරු ධර්මතාවයක්. ඕක තේරුම් ගන්න. ඕක තේරුම් ගත්තොත් විතනයි අසුභානුස්සති එන්නේ. නැතිනම් අසුභානුසති වඩන හැටි අහලා කරන්න බෑ පින්වතුනි. බොහොම කරුණාවෙන් පෙන්නලා දෙන්නේ මේ ධර්මතාවය. අහගන්න බෑ, පද මතුරලා කරන්න බෑ, හිතලා කරන්න නෙවෙයි. ඒක අහගෙන කරන දෙයක් නෙවෙයි. පටිච්ච සමුප්පාද ධර්මතාවය ඔබ ඔබ තුලින් දකිනකොට පේන දෙයක් ඒක. පැහැදිලිනේ. එහෙනම් සුබ බව අතහැරෙන්න සුබයි කියලා තමන් පණවගත්ත දේ දකින්න. වැලි ගොඩක් දැකලා අම්මෝ වැලි ගොඩක් මෙතන මිලියන ගාණක් කියලා පස් ගොඩකට යනවා හිත. නම් මගේ නිච්ච සුඛ වෙලා සුබ වෙලා තින්නේ සල්ලි. සල්ලි පස් නෙවෙයි මට වෙන්නේ. පස් ගොඩක් දැක්කහම පේන්න පුළුවන් සල්ලි. එහෙනම් එතන ඒවා මාරයි නියමයි ෂෝක් කියලා මම මුදල් වලට තියෙන කෑදරකමට ඒවා මාරයි ඒ සල්ලි වල වටිනාකමක් තිනවා වස්තු සම්පත් හරි වටිනවා කියලා ඒ දීපු ගතිය කිනුයි අරක පාන ගැහුවේ. එතකොට අන්නේ සුබ දැක්කනම් ඒකේ අසුබ බව එන්න දැක්මක් තුල අසුභ අනුස්සතිය එන්න ඕන. දැක්ම කියන්නේ මොන දැක්මද? තමන්ගේ ලෝකය දැකලා ලෝකය තුල ක්‍රියාත්මක වෙන පටිච්ච ධර්මතාවය තමන් දකින්න ඕන.
ඒ දැක්ම තුල එන අසුභානුස්සතියයි නියම අසුභානුස්සතිය. පටිච්චසමුප්පාද ධම දකින් නැති අය කරන අසුභානුස්සතිය ගින්නට වතුර ගැසීමේ ක්‍රමය. මගේ වචනවලින් කියන්නේ හැමම. ගින්න කෝස් ගාලේන ඕස් ගාල වතුර පොම්පයක් අල්ලගෙන අන්තන් නිවා ගන්න. හැබැයි ගින්න නිවුනා නිවුනා කියලා හිතෙනෝ ගිනියට පුලිඟු එහෙම්මයි කොයි වෙලේ හරි එනවා. ඒ මුල ගැලවෙන්නේ නැහැ. මුල ගලවන්න දැක්මක් නැහැ. සමුදයන්ච දැකලා නැහැ. සං දැකලා නැහැ. අත්ංග මංච වෙන්නේ නැහැ. අත් කියන සංඥාව දැකලා නැහැ. පැහැදිලිද? ඉතින් ඕකම තමයි මෙත්තානුස්සතියට. දැන් කාත් එක්ක හරි තරහවක් එනවා. තරහ වෙනකොට දැන් අපි දැන් ඇයි මට මේ තරහ වීපදින? දැන් සුබපත්පු නැති එකට තරහ එනවා. යාළුවෝ ටිකත් එක්ක තරහ එනවා. ඇයි මට මේ තරහ එන්නේ? දැන් ඒකට හැමෝටම තරහ යන එකක් නෙවෙයිනේ. දැන් වෙන අය ඉන්න පුළුවන් සුබපැතුමි නෑ කියලා එහෙම තරහ යන්නේ නැති අය. ඇයි මට තරහ යන්නේ? මගේ ළඟ තියෙනවා පිරියාපිරි ලෝකයක්. මගේ ළඟ තියෙනවා ගති ස්වභාවයන් නිච්ච සුඛාත්ත ලෝකයක්. එහෙනම් මට මේක දුක එන මම දුක හිත හිතා කනගාටු වෙනව නෙවෙයි මට කනගාටු හිතල වෙනව නෙවෙයි ඒක වෙනවා. වෙන්නේ මගේ ගතිය හින්දා. මට දැන් හිතින් බැනෙනෝ අයියෝ හිතට වැඩන්නේ නැහැ එක්කෙනෙක්වත් වැඩන්නේ නැහැ එක්කෙනෙක්වත් වැඩන්නේ නැහැ කාටවත් මතක් වුන්නේ නැහැ. දැන් හිතින් හොඳටම බැනෙනවා. බනිනවා නෙමේ බැනෙනවා. ඇයි බැනෙන්නේ? අර ඇතුලේ තියෙන ගති ස්වභාවයෙන් දෙන තල්ලුවට. බනිනවා නෙමේ බැන අඬනවා නෙමේ ඇඬෙනවා. අඬන්න එපා අඬන්න එපා කවුට හරියන්නේ ඇඬෙනවා. කරන්න දෙයක් නැහැ. ඇතුලේ එන පටියට ඇඬෙනවා. මොනව කරන්නේ ඇඬෙනකොට? එතන අර පටි ස්වභාවයෙන් දෙන තල්ලුවටයි ඒ වේගයේ වේදනාව ආවේගේ ආවේ. එහෙනම් ඔබ දකිනවා ඔබ බනින්න හදන බාහිර පුද්ගලයා යාළුවෝ හරි කාට හරි දැන් ඇතුලේ රෝද වෙවි බැනුම් එනකොට ඔබට හිතනවා මේක මේ මගේ ස්වභාවයක් නිසායි මේ දුක හටගන්නේ මේ එළියා හින්ද නෙමෙයි. අනිත් අය තුලත් ඔය වගේම ලෝක ක්‍රියාත්මක වෙනවා. ඒගොල්ලන්ටත් එහෙම දුක වේදනාවන් එනවා. එහෙනම් ඔය ස්වභාවය දකිනකොට නිකම්ම මෙත්තාව එනවා. එහෙම ධර්මය දැක්කේ නැති කෙනාට පටිච්චසමුප්පාද ධමයක් අහලවත් දැකලවත් නැති කෙනා මෙත්තානුස්සතිය කරනවා කියලා කරන්නේ වචන කියනවා විතරයි. අයියෝ මට දුකයි ඉන්න බෑ දැන් 10ක් වුණා තාම කවුරුත් මේ සූපත් වේවා කිය කිය හිතනවා. අනේ හැමෝම සූපත් වේවා ආයි මතක් වෙනවා. මෙයාවත් එව්වේ නෑනේ. මෙයා මේ අඩුම ගානේ මේ කෙනාටවත් මතක තියෙන තිබුණ නැද්ද කියලා තරහ එනවා. ආයි නෑ 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 සූපත් වේවා. ඒගොල්ලෝ සූපත් වේවා කිය කිය හිතනවා. එහෙමනේ කරන්නේ. කොහොමද මමද සීල ලෝක සීල සත්‍යෝ සූපත් වේවා තරහ එන අයත් සූපත් වේවා මාත් සූපත් වේවා සීල ලෝක සත්‍යෝ සූපත් වේවා කියලා වචන වලට ලඟු කරපු මෙත්තානුස්සතියක් තමයි පින්වතුනි ওই පින්වතුන් කරන්නේ. එහෙම කරා කියලා මෙත්තාවක් එන්නේ නැහැ. තේරුණාද? දැන් සතර කමඨහන් පුරුදු වෙනවා කියලා පුරුදු වෙන්න කලින් මේ දහම දකින්. දැක්කොත් ඔයිද ඕක සතර කමඨහන් කියලා අමුතුවෙන් හිත හිත දාන්න කරන්නේ. සතර කමඨහන් වෙනවා. පැහැදිලිනේ. එතකොට මෙත්තානුස්සතිය ඔන්න තමන් තුල භාවිතා වෙන්න ගන්නෝ. එතකොට මෙත්තානුස්සතිය වෙද්දී අනිච්ච බව දුක්ඛ බව අනත්ත බව දැකලා අනිච්ච අනුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති. මරණනුස්සතිය දුක්ඛ අනුපස්සී විහෙරති සුඛ සංඥා පජහති. අනත් අනුපස්සී විහෙරති අත් සංඥා පජහති. ඉතින් අනිච් ඔය පද ටික මැතුරුවා කියලා ඕක කොලේක ලියාගෙන පාඩම් කරලා ඒ වෙලාවට කියෙව්වා කියලා අනිච්ච දුක්ඛ අනත්ත පේනවද? නිච්ච සුඛත් හොයාගන්න නැතුව නිත්‍ය සුඛාත්තක් දැකලවත් නැත්නම් දන්නේවත් නැත්නම් තමන්ගේ ලෝකෙ දැකලා තියා හොයාගෙනවත් නැත්නම් කොහොමද පින්වතුනි මරණනුසතියක් වඩන්නේ? වඩන දෙයක් නෙවෙයි ඒක. තමන්ගේ තුල ක්‍රියාත්මක වෙන ලෝකෙ දකින්න නම් තමන්ගේ ලෝකෙ තමන් හොයාගෙන ඉන්න ඕනි. අනේ එහෙම බලනකොට ඔබට පේනයි ওই ගතියේ තියෙන ගති ලක්ෂණ ටික. කායේ කාය ක්‍රියාත්මක වෙන කාමයේ තියෙන කාම ගුණ ටික. ඒ කාම ගුණං ඔය කියපු ඔය රූපවන්තං කියපු ඒ ගති ස්වභාවය ඒ ගතියේ තියෙන ගති ලක්ෂණ ටික හොයාගත්තොත් ඔබට ඔබේ නිච්ච පේනෝ ඔබේ සුඛ පේනෝ ඔබේ හැටි පේනෝ අත්ත පේන ඔබේ හැටි ඔබ දැක්කොත් ඒක පවත්ව ගන්න බැරි අනිච්ච බව දුක්ඛ බව අනත්ත බව පේනෝ අන්න මරණ අනුස්සතිය. මායයාට ණය වෙන්නේ ගතියක් හැදුවත් ගෙති ගෙති යනෝ ගතිය හැදෙන එකෙන් ලියනවා මරණ අනුස්සති වෙන. මායයාට ණය වීමෙන් නිදහස් වෙන. පැහැදිලිද? ඊට පස්සේ ඔබ නිබ්බිදා වෙන ඔගත කොට ආපු එකේ නිදහස් වෙනවා. බැඳි බැඳි ආපු රාගයෙන් විරාගා වෙනවා. නිබ්බිදා විරාගා රෝධ වෙවි ආපු එකේ නරෝධ නිරෝධා වෙනවා. පටි පටි සංසග්ග වෙවි පටි හද හද ආපු එකේ පටි නිස්සග්ග වෙනවා.
නිදහස් බවක්, නිරාමිසයක්, සුවයක් දැනෙනු. අන්න ඒ බුද්ධානුස්සතිය බව උද්ද වෙනු. පැහැදිලිද? ඉතින් ඕක දහම දැක්කොත් වෙන දෙයක්. ඒ ඇරෙන්න පුරුදු වෙලා කොළ කැලුල ලියාගෙන පැත්තට ගිහින් ප්‍රැක්ටිස් කරලා ඇස්පියාගෙන කරන ඒවා නෙවෙයි. පැහැදිලිනේ? හරි, සුවපත් වේවා නිතමා. සුවපත් වේවා. නිවැරදිවත් ප්‍රායෝගිකවත් කියන එක ස්වාමින් වහන්සේ, නිවැරදිවත් කියන්නේ මෙන්න මේක. ඔන්න වැරදියට කරා කියලා මුල ගැලවෙන්නේ නැහැ. පද මැතුරුවට පුරුදු වුණාට කාගෙන් හරි අහගෙන කොළ කැලුල ලියලා පද සජ්ජායනා කරාට සතර කමඨහන් වෙන්නේ නැහැ. නිවැරදි වෙන්න ඕන. නිවැරදි වෙන්න නම් තමන්ගේ තුල තියෙන මේ බුද්ධ දේශනාව, මේ පටිච්ච සමුප්පාද දහම, මේ ලෝධහම තමන් තුල ක්‍රියාත්මක වෙන හැටි දැක්කොත් නිවැරදි වූ සතර කමඨහන් ඔබ තුල ක්‍රියාත්මක වෙන්න ගන්නවා. එතකොට මේ නිවැරදිව වෙන එක යුගනද්දව කියලා කිව්වේ ඒකයි. විපස්සනාව මුල් වෙලයි සමතේ ඇති වෙන්නේ. විපස්සනාව උබ්බංගම සමතයක් වෙන යුගනද්දව වෙන්නේ. තමන්ගේ තුල ක්‍රියාත්මක වෙන ලෝකේ දැක්ම මුල් වෙලයි ඒක භාවිතාවෙන්. දැක්ම නැතුව වෙන එක නෙවෙයි. දැක්කලයි පාවිච්චි වෙන්නේ. ඒක යුගනද්දව වෙන එක. නිවරදිවත් යුගනද්දවත් ප්‍රායෝගිකවත් වෙන්න ඕනේ. ප්‍රායෝගික වෙන්න ඕනේ. ප්‍රායෝගික කියන්නේ තමන්ගේ ලෝකයට තමන් ගලපන්න ඕනේ. සමහරු ඉන්නෝ මේ කියන දේ අහගෙන ගිහිල්ලා, හා ඔය අපි දැන් මෙච්චර මේ සතර කමටහන් කියන්නේ මෙන්න මේකයි කියලා මේ මම කියපු එකම තව කෙනෙකුට පැහැදිලි කරන්න පුළුවන් අය ඉන්න පුළුවන්. මේ මම කියපු විදිහටම කියන්න පුළුවන් අය ඉන්නත් පුළුවන්. හැබැයි ඒගොල්ලෝ දැනුමෙන්, තර්කවලින් මේ කියන දේවල් වලින් බොහොම පොහොසත්. ඒ වුණාට ප්‍රායෝගික නැහැ. තමන්ට ප්‍රශ්නයක් ආවහම ගලප ගන්න තේරෙන්නේ නැහැ. පැහැදිලිනේ? තමන්ට ප්‍රශ්නයක් ආවම ගලප ගන්න තේරෙන්නේ නැහැ කියලා කියන්නේ එයා ප්‍රායෝගික වෙලා නැහැ. එහෙම වෙලා නැත්නම් මුලින්දම ප්‍රායෝගික වෙලා නැහැ. මේ ධර්මතාවයේ දෙක දෙක ගියා නම්, තමන්ගේ ගින්න නිවා ගන්න, තමන්ගේ ලෝකයට ගලප ගලප ගියා නම් අනිවාර්යෙන් සතර කමටහන් ප්‍රායෝගික වෙනවා. අමුතුවෙන් හිතලා ප්‍රායෝගික කරනවා කියලා කරන්න ඕනේ නැහැ. පැහැදිලිනේ? යුගනද්දවත් නිවැරදිවත් ප්‍රායෝගිකවත් වෙන්න ඕන. එතකොට තමයි මුල ගැලවිලා යන්නේ. මොන මුලද? පටි ටික ගැලවිලා යන. පටියම ගැලවිලා යන. එක ගතියක් ගැලවිලා ගියා. ඒ සතා නිවන් දැක්කා. දැන් අර සුබ පැතුම් පත්වලට සුබ පතනවට ආසාවෙන් හිටිය සතා නිවන් දැක්කා. ආනපාන වෙලා වෙලා නිවන් දැක්කා. තව සත්තු ඉන්නෝ. ඒ සතු ටිකක් නිවන් දකින්න, ඒගොල්ලන්වත් සුවපත් කරන්න. සියලු සත්‍යෝ සුවපත් වෙන්නේ කොහෙද? තමන්ගේ තුල. තමන් ළඟ ඉන්න සත්තු ටිකයි තමන් සුවපත් කරන්න ඕන. සියලු සත්‍යෝ සූපත් වෙත්වා කියලා බාහිරනුත් සතු ටිකක් ඉන්නෝ. ඒගොල්ලෝ සූපත් වෙන්න ඕනේ. හැබැයි මග ළඟෙන සතු ටිකෙන් පීඩා වෙමින් ඉන්නේ මම. ඒ ටික සූපත් කරගෙනillaයි මේ සිත් වෙන්නේ. සියලු සත්‍යෝ සූපත් වෙත්වා මේ ඉන්න සතු ටික තමයි සූපත් කරන්නේ. පැහැදිලිද? සූපත් වේවා උත්තමාවිය. සූපත් වේවා. මට දැනගන්න ඕනේ අපි දවසේ සාමාන්‍යයෙන් ඉන්ද්‍රිය ස්වභාවයෙන් ඉන්නකොට අපි සාමාන්‍යයෙන් අපිට දැනෙන්නේ නිරාමිස සුවයක්ද කියන වගේ. ඉන්ද්‍රිය ස්වභාවයෙන් ඉන්නකොට නිරාමිස බවක් එන්නේ නැහැ. නිරාමිස එන්න නම් පටිච්ච සමුප්පාද දහම දැකලම තියෙන්න ඕන. කවදාවත් නිරාමිස කියන වචනේ නිකන් පෘථග්ජනයෙකුට වළංගු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඉන්ද්‍රිය ස්වභාවයෙන් සුවයක් තියෙනවා. හැබැයි ඒක නිරාමිස සුවයක් නෙවෙයි. ඒ කියන්නේ දැන් ෆෑන් එකක් යට ඉන්නකොට ඔන්න සුව හොඳ සුවයි කියලා එනවා. දැන් අපි හිතමු එතන ඒ ඉන්ද්‍රිය ස්වභාවයට එන සුවේනේ. එතකොට දැන් අර නිරා මිස කියලා කියන්නේ අර ඒක අර රා කියන මත් වෙන ස්වභාවයක් නී වෙලා ඇති වෙන සුවයක් තමයි නිරා මිසයක් කියලා කියන්නේ. නිරා මිසයක් තියෙන රා මිකට ඒක අර බැඳිච්ච ස්වභාවයක් තියෙන්නේ නැහැ. ඉන්ද්‍රිය ස්වභාවයෙන් ක්‍රියාත්මක වෙන තැන බැඳීමක් නැහැනේ. ආයතන තැනනේ බැඳීම එන්නේ. දැන් අපි හිතමු කකුලේ කටුවක් කැණිලා රිදෙනවා. දුකයි, වේදනයි. වේදනයි. එතකොට දැන් ඒක ඉන්ද්‍රිය ස්වභාවයෙන් Tamanට දැනෙන එක. හැබැයි කකුලේ කටුවක් ඇදුනා, ගෙදර වැර ටික මටම කරන්නුනා, කවුරුත් උදව් කරන්නවත් කෙනෙක් නැහැ, ඔන්න තරහ එනවා. ඒ තරහ වෙන්නේ ආයතනික ස්වභාවය. කකුලේ කටුව ආපුවේ කියන එක එන්නේ ඉන්ද්‍රිය ස්වභාවයෙන් එන වේදනාව. මම ඕක දැන් තව ටිකක් ගැඹුරින් විස්තර කරන්න. තව ප්‍රශ්න තියෙනවද? නැ මට එතකොට එතන පටි ඉච්ඡ සංඋප්පාද තුලින්ම තමයි නිරාමස සෝය පටන් ගන්නෙ. පටිච්ච සංඋප්පාද ධර්මතාවය දැකලා පටිය නිදහස් වීමෙන් තමයි නිරාමස සෝය පටන් ගන්න. පැහැදිලිද? පටිය නිදහස් වීමෙන් තමයි පටන් ගන්න. එහෙමයි. හරි. ඔව් මම තව ඕක තව ටිකක් පැහැදිලි කරන්නම් පොඩි උදාහරණයක් අරගෙන. ඒක ටිකක් ගැඹුරු තැනක් මම අද කියන්නත් හිතලා කිව්වේ නැහැ නේද දැන් කියන්න. ඒකේ මේ පොඩි ඒ කියන්නේ දැන් මෙහෙම එකක් හිතමුකෝ. දැන් ඔබේ ඔන්න
කටේ තුවාලයක් ඇවිල්ලා. අපි කියන්නේ පුවක් හරි ඇතුළේ තුවාලයක් අහමයි චූටි තුවාලයක්වත් හරි වේදනයිනේ කට ඇතුළේකෙම දිවේහෙම ඉස්සප්පු ගෙඩියක් හරි කිතන්නකෝ. ඕකක් ඇවිල්ලා දැන් මුන්න එදා දානකට ගියා පොලොස් වැන්ජියක් තිනු මරු එකක්. දැන් අර තමන් ආස කරන එකක්. දැන් දාලා කනකොට පොඩ්ඩක් දැන්න මාර රහයි. දැන් අර දිවේ තුවාලේ. දිවේ තුවාලේ හින්දා අර අරක නියමම රහ විඳින්න බෑ. වෙන්ද වගේ හව් හව් ගාලා කාගෙන කාගෙන යන්නත් බෑ. හැබැයි එතකොට ඔබට අයියෝ මේ කටේ තුවාලයක් හැදුණ හොඳ කෑමක් හම්බෙනකොට මේක කාලා රහක් විඳ ගන්න බෑ මේ තුවාලේ හින්දා කියලා ඔබ පසුතැවිලි වෙනකොට අන්න කර්ම විපාකයක් විපාක දෙන්න පටන් අරන් එතන. දැන් උදාහරණයක් විදිහට මෙහෙම හිතමුකෝ. දැන් කවුරු හරි ඉන්නවා කියලා නිකම් මම මේ උදාහරණයට ගන්නෙ දරුවෝ නැති කාන්තාවක් කියලා හිතමු. දැන් ඒ කාන්තාවකට දරුවෙක් ලැබිලා නැහැ. දැන් කට්ටිය අහනෝ තාම දරුවෙක් නැද්ද තාම දරුවෙක් නැද්ද කියලා දැන් අහනවා කියලා හිතමු. නැතිකොට එයාට දැන් මේක අහනකොටම අයියෝ දරුවෙක් නැද්ද කියලා හැමෝම අහනවා. මට නම් දැන් මේක අහලා එපා වෙලා මට මහා පීඩනයක් කියලා එනකොටම ඒ පීඩනය ආව කියන්නේ අන්න කර්ම විපාකයක්. තේරුණාද? දැන් තව කෙනෙක් ඉන්නවා එයාගෙන් ඕක අහනවාට දරුවෙක් නැද්ද එහෙම. කිසි ගාණක් නැහැ. නෑනේ ඉතින් කේකේ ඉන්නෝ. එයාට පිච්චීමක් නැහැ. එහෙනම් ඒක එයාගේ කර්ම විපාකයක් නෙවෙයි. දරුවෝ නැති වුණා කියලා ඒක එයාට විපාකයක් විදිහට ඇතිවිලා නෑ. මොකද එයාට ඒක නිසා පිච්චීමක් තැවීමක් දැවීමක් නැත්තම් ඒක කර්ම විපාකයක් වෙන්නේ නැහැ. කර්ම විපාකේ සැප විපාක දුක් විපාක දෙකම තියෙනවා. දැන් ඔබ සමහර වෙලාවට ඔන්න දැන් ගෙදර ඔන්න සැප සම්පත් සෝෆා අනම් මනම් දැසි දස්සන් ඔක්කොම තියෙනවා. හිටියට දැන් ඒවා නිකන් හම්බුණාට ඒවා අර ආස් يعني ඒවා ලැබුණා කියලා සතුටක් එහෙම ලොකුවට නැහැ. මේ තියෙන විදිහට පාවිච්චි කරන කෙනෙක් ඉන්නෝ. එයාට ඔන්න සෝෆා එකක් ගෙදරට හම්බ වුණා. ඒක නිදා ගන්නෝ වාඩි වෙනෝ හරි සැපයි මේක නියමයි කියලා එනකොට අන්න එයාගේ සැප විපාකයක් එයාට උරුම වෙලා. ඒ කියන්නේ යායක සැපක් විදිහට අරගෙන ඔය තැන් දෙකේම පටිස්වභාවයක් ක්‍රියාත්මක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. පටිස්වභාවයක් ක්‍රියාත්මක වෙලා ගතිපටියක් ගෙතෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ගතිපටියක් ගෙතෙන තැන කර්ම විපාකේ දැන් ගතිපටියක් ගෙතෙන්නේ නැතුව කර්ම විපාකේ සැප දුක් දෙආකාරයකට ඇති වෙන්න පුළුවන්. පැහැදිලිද මම ඔය නිකන් කිව්වේ? දැන් අරහපු ප්‍රශ්නෙදි කියනවා නම් නිකන් වේදනාවක් ඇති වෙනකොට දැන් අපි හිතමු දිවේ තුවාලයක් තියෙනකොට ඒ තුවාලේ වේදනාව එනවා. අම්මෝ රිදෙනවා ඉන්න බෑ කියලා රිදෙනවා. ඒක වේදනාවක්. දැන් ඒ වේදනාව අතර කෑම කන්න ගිහිල්ලා මේ කෑම ටිකක්වත් කහ ගන්න බෑ. බත් පිඟාන එහෙම්මමයි මෙච්චර රස කෑම ටික. රස පෙරේතකම දැන් නලියනෝ. ගතිය ඇතුලේ හැදිලා තාම බත් එකක්වත් කාලා නැහැ. දැන් කහා ගන්න බැරි එකට දුකයි මේ තුවාලේ හින්දා. එතකොට ඒක දෙවෙනි වේශයට පෙරලිලා අනිත් පැත්තේ රත්තිලා පිච්චීමක් මත්වීමක් ඇවිල්ලා දුක්ගති ටිකක් දේශගති ටිකක් තමන් එක්කම තමන්ට තරහාවක් ඇවිල්ලා තරහගති ටිකකුත් හැදෙනවා. එක පැත්තකින් තරහගති ගොඩ එක පැත්තකින් කෑම ටිකට තින ආසගති ටිකක් එකම තැන ගති පොකුරක් හැදෙනවා. පැහැදිලිද? එතකොට දැන් එතන දකින්න ඔන්න ඔය ගති ස්වභාවය දැකලා ඕක පටියක් කියලා දැකලා අනිච්ච බව දුක්ඛ බව අනත්ත බව ආන වෙලා නිත්‍ය සුඛාත් පාන වෙලා ඇති වුණොත් අන්න එතන එනවා නිරාමිස දුක්ඛය. දැන් තුවාලේ දිවේ තියෙනවා කෑමත් කනවා අර රස පෙරේත කමට තියෙන පටිය දැක්කා. ඒ පටියෙන් නිදහස් වුණාම තියෙන නිරාමිස දුක්ඛය. ඒ තුවාලේ තියෙනවනේ කටි. තුවාලේ නැති වෙලාවක ආසාවෙන් කාලා හව් හව් ගාගෙන කාගෙන කාගෙන යන වෙලාවක ඒත් පටි ස්වභාවයක් දැකලා ඒක ආනපාන වුණා නම් නිරාමිස සුඛය. පැහැදිලි? ඒකයි. හරි, උන ටිකක් පැහැදිලි කරා. ටිකක් අමාරු තැනක් විතර. ගෞරවණීය අරියුත්තමාවියනි, මේ මම මේ දැන් අපි හිතමුකෝ මම නිවැරදි අවස්ථාවක කවුරු හරි මට බනිනවා නම් ඒ අවස්ථාවේ මට ද්වේෂයක් හට ගන්නවා නම් අපි දැන් ඒක ණය විනයට අනුව සසදා බලා මේ නෑ මම පෙරාත්මික මෙයාට බනින්න ඇති ඒ නිසා මෙයා මට මේ වෙලාවේ බනින්න ඇති කියලා හිතලා අර එහෙම දෙයකින් වගේ අපිට මේ ඒ පටි ස්වභාවය ගලව ගන්න පුළුවන්ද? ඔව්. ඒ වගේ අවස්ථාවකදී අපි කොහොමද මෙත්තා අනුස්සතිය වඩන්නේ කියලා මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. දැන් උතන කිව්වනේ මම නිවැරදි වෙලත් මට බනිනවා කියලා. දැන් අපි හිතමු මොකක් හරි දෙයක් වෙලා අපි හිතමු අපි මොකක් හරි වැඩකට සම්බන්ධයක් ඇත්තෙම නැහැ. ඒත් කවුරු හරි දොස් කියලා බනිනෝ.
ඔයා මේ වැඩේට සම්බන්ධයි, ඔයා තමයි මේ වැඩේ කරේ කියලා බලන. දැන් Taman දන්නෝ මගේ කිසිම සම්බන්ධයක් නෑ ඒකට කියලා. හැබැයි අර බයින ටික, ඒ බයින ටික මාත් මේ කාට හරි මෙහෙම බැනලා වෙන්න ඇති පෙර ආත්මේ. ඒ නිසා තමයි මටත් මේ කිසිම සම්බන්ධකමකුත් නැතුව නිකම් බැනුම් අහන්න උනේ. ඒ නිසා මේ මම ඔක හිත හදාගන්නවා කියලා හිතන එක අර බාහිරෙන් හේතුඵලයේ දැකීම. ඒක සමතයකටම අදාළ දෙයක්. සමතයක්. එහෙම හිතලත් සැනසෙන්න පුළුවන්. මාත් කාට හරි බයින් නැති, නිදොස් කෙනෙකුට නිකා නිරපරාධ දොස් කියන්නේ නැති, මේ මමත් කිසිම සම්බන්ධයක් නැතුව නිකාම් මේ දොස් අහන්නේ ඒක හින්දා මාත් කාට හරි එහෙම කරන්න ඇති කියලා හිතලා හිත හදාගන්නකොට එතන වෙන්නේ සමතයක්. හැබැයි ඒ කියපු කෙනා බනිනවා කියන එක ඔබ ගත් අරගෙන එයා කිව්ව වචන ටිකක්නේ. ඒක තමන්ටනේ බැනුම් උනේ. බැනුම් උනේ අපි පිරියාපිරියකින් කියවපු හින්දානේ. ඕක කියවල තමන්ගේ තුල පිච්චීමක් රත්වීමක් දැවීමක් ඇවිල්ලා ඒ කියපු වචන මුල් කරගෙන මේ තරහ ගතිය පණ ගැහුවේ තමන් තුලනේ. එයා කියපු වචන හින්දවත් එයා හින්දවත් නෙවෙයි ඒක නිමිති වුණා. නිමිති වුණාට තරහව ඉපදුනේ තමන්ගේ හිතේ. ඒකට හේතුව තමන්ගේ පිරියාපිරි. පැහැදිලිද? අන්න ඒකයි දකින්න ඕනේ. එතකොට අර කලින් විදිහට හිතන්න ගියාම වෙන්නේ අනේ මාත් අහපු බැනුමක් ඔන්න ඔහේ අහලා නිකන් ඉන්න මම් මුකුත් කියන්නේ. කියන්න ගියොත් මේක දිග්ගැස්සෙනෝ. මම් මුකුත් කියන්නේ මාත් කාට හරි බනින්නේ නැති ඕන තරම් බනිද්දී මාත් ඉවසගෙන කොහොම හරි ඉන්නවා කියලා හිතුවොත් වෙන්නේ ඔබ ආයි බනින් නැතුව සද්ද නැතුව ඉඳීවි. පර්ණ ණයක් ගෙවනවා කියලා හිතාගෙන ඉඳිත හැකි. හැබැයි එහෙම හිටියා කියලා වැඩක් නෑ. අර ඇතුලේ තියෙන ගතිපටියක් මතුවෙලා නම් ඒක දකින්න එකයි වැදගත් වෙන්නේ. පැහැදිලිද? ඔබෝ පිච්චෙනව නම්, ඔබෝ රත් වෙනව නම්, ඔබට කේන්තියක් ආව නම් ඒ කේන්ති ඉපදෙන්නේ අරය හින්දා නෙවෙයිනි, මගේ පිරියාපිරි එකක් හින්දානි. අනේ ඒක හොයාගන්න. ඒක නිච්ච සුඛත් හොයාගෙන ඒකේ අනිච්ච බව දුක්ඛ බව අනත්ත බව දැකලා ඒ පැටිය ගැලවෙනකොට නිකම්ම මෙත්තාව ඇවිල්ලා එනවා. එතකොට ඉතින් අර කලින් අහපු බැනුමක් කියලා මේ හිතන එකට වඩා එහා ගිහින් මුලම ගලවන තැනට විපස්සනාවටම ගියා වෙනවා. පැහැදිලිද? ඒත් එක්කම ණය විනය කියලා කියන්නේ ওই බාහිර එක දකින්න එක නෙවෙයි. බුද්ධ දේශනාවේ ණය විනය කියලා විස්තර කරලා තියෙන රාග විනය, දේශ විනය, මෝහ විනයයි ණය විනය. එතකොට අපි තුල දේශ ගතියක් ආවනම් ඒ ගතිය නගති වෙන්නේ. ඒ දේශපටිය ගැළවිලා යන එකයි ඇතුලේ වෙන විනය. පැහැදිලිද? නැත්තම් ආ මාත් කාට හරි බය නැති කියලා ඉවසගෙන අමාරුවෙන් දතකට වේ කරගෙන කට පොපියනෝ කියන්නේ. ඇයි කියන්නේ නැත්තේ? ණය වෙනවනේ. ණය වෙනවනේ කියලා බනින්නේ. ඔහේ බනිද්දෙන්, ඔහේ බනිද්දෙන් මං ඉවසගෙන සූපත් ඒවා කී කින්නු. බනින්නේ පරණ එකක රිටර්න් එකක්, පරණ ණයක් එනවා කාගෙන ඉන්නවා කියලා ඉන්නු. ඔක මං උදාහරණ කියන්නේ ඔබේ කරේ තිච්ච මාලයක් පාරියද්ද කරුහල ඇදගෙන ගියා. ගියාම හා ඇති යන්තම් කාගේ මාත් කාගේ හරි මාලයක් කඩලා ඕන් අරගෙන ගියා යන්තම් ඇති ණය බේරගත්ත කියලා නිදහස් වෙලා එහෙම කියලා හින්න පුළුවන්ද? බෑනේ. එහෙම කියලා ඉන්න බෑ. මාත් කැඩුවා. ඔන්න කඩපු එකේ අයිතිකාරයාව ඔන්න අරන් ගියා. අරන් යද්දෙන් අනේ සාදු සූපත් ඒවා කියලා ඉන්න බෑනේ අපිට. ඉන්න බෑ. තමන්ගේ ඇතුලේ එනවා පිච්චීම රත්වීම එනවා. අයියෝ මගේ මාලේ මෙච්චර කාලය ඔන්න ඒකටයි එන්නේ. මාලේ මුල් කරන් අයියෝ කියලා ඒකට දීපු වටිනාකම්. හිතන්න ඔබ අර ඉමිටේෂන් එකක් දාගෙන ගිහිල්ලා. දැන් ඒකත් ඔහොම කටස් ගාලා ඇදගෙන ගියා. ඇදෙන ගම හා ඔව්ෝ මං කාගේ හරි ඉමිටේෂන් එකක් කරන් ඒකින්ද ඔන්න ඉමිටේෂන් එකක් දැන් අය දීලා යන්තම් බේරගත්තා. දැන් ඉමිටේෂන් එකක්නේ ඔහේ අරන් යද්දෙන් අනේ සාදු කියලා ඒකට නම් ඉතහැ පිච්චීමක් එන්නේ නැහැ. ඔය රුපියල් 300 200 එකනේ. අරක ලක්ෂ 3ක් විතර වටිනවා. හම්මෝ මගේ මාලේ ඉන්න කියලා දැන් ඔන්නේ යනවනේ. එහෙනම් බලන්න බින්වතුනි ඔය ඇතුලේ එන පිච්චීමයි වැටගත්තෙන්. අර අර එහෙම හිතලා වතුර බාල්දිය ගහගන්න එක නෙවෙයි. තනින් එහා එහෙකට යන්න ඕන. තේරුණාද? ණය විනය කියන්නේ මේ ඇතුලේ වෙන රාග විනය, දේශ විනය, මෝහ විනයයි වෙන්න ඕන. තමන්ව පිච්චෙනවා අයියෝ මගේ මාලේ කියලා මොකකටද මේ කියලා තින් මාත් ගෙනිච්ච එක දෙයක් තමයි කියලා හිතනකොට සමතේනවා. ඒත් එක්කම විපස්සනාවටත් යන්න. ඒකට මාර වටිනවා. ඒක නියමයි. ඒක දෙයක් තියෙනවා කියලා මං හදාගෙන ඉන්නවා. ඉතින් මං කරපු දෙයක් තමයි මෙහෙම දේවල් නැති වෙන්නේ නැති. මිනිස්සුන්ගේ දේවල් නැති වෙනව මටත් එහෙම වෙනව. හරි හම්බ කරපු දේවල් ඒ විදිහටම තියාගන්න බෑ. ඒ මොක කරත් තමන්ගේම ගෙතිච්ච හේතුවක් තියෙන්න පුළුවන්. තව කෙනෙකුට වෙන්න පුළුවන්
කවුරු කවුරු හරි එයාට හිටපු ආදරය කරපු කෙනෙක් දීපු එකක්. නිකන් අර නිකන් මේ මෙලෝ කියන්නේ භෞතික වශයෙන් ගත්ත රුපියල් 500ක්වත් වටින්නේ නැති එකක්. හරිද? දැන් ඕක අරගෙන ගියා කවුරු හරි. අයියෝ මට අර කෙනා දීපු මාලේ මතක් වෙන්න තිබුණේ ඔච්චරමයි ඕකේ තියෙන වටිනාකම දන්නේ මමනේ කියලා ඒක වටිනවනේ ඔබට. රුපියල් 500 නෙවෙයි එතන තියෙන වටිනාකම. එතන මාරයි නියමයි ෂෝක් කියලා ඔබ දීපු වෙන පටියක් තියෙනවා. පැහැදිලි නේද? ඉතින් ඒ පටියට කෑ ගන්න. ඒක ඒ වගේ අර ඒ කියන්නේ අරක වටිනාකමට වඩා අරදී තමන් දීපු එකක් එක්ක නිවයේ මුල හේතුවක් තියෙනවා නිච්ච සුඛාත්යක් තියෙනවා. ඒ ස්වභාවය අනිච්ච බව දකින්න. ඕකම තමයි සල්ලි ගණන් කළ ගණන් කළ 5-10 දෙකක් විතර වැඩිපුර ගියම හොස් ගාලා එන්නේ තරක දිරෙනකම තමයි. ඒකම වේදනාව වෙන විදිහකට එනවා. අයියෝ හරියට ගණන් කරේ නැහැ ගිහිල්ලානේ 10ක් වැඩිපුර ගණන් කරද්දි කියලා ඔන්න එනවා හොස් ගාලා. ඉතින් ඒ එන්නේ තර මාලේ ගියාම ඒ වගේ එන එකක් තමයි. අර වස්තු වලට ධනයට මේවට මාරයි නියමයි ෂෝක් කියලා දීපු එක. ඒ වගේ බල බලා යන්න ඕනේ. නැතිනම් මේ තියරි මේක මානසික මූලධර්ම හදාගෙන දිට්ටිගත වෙලා හිටියොත් පින්වතුනි මේ පටිච්චසමුප්පාද ධම දකින්න හම්බෙන්නේ නැහැ. දිට්ටි වල හිර වෙනවා. හොඳයි ඊළඟ ප්‍රශ්නෙට යමුකෝ. අවසරයි මේ ආර්ය උතුමාවියනි. මගේ ප්‍රශ්නේ ඇත්තටම දැන් මාගදී භාෂාවෙන් තමයි අපි ගොඩක් දහම් කාරණා මාගදී භාෂාවෙන්නේ අපිට එන්නේ. එතකොට අපි සිංහලෙන් තමයි මේක හිතන්නේ. අපි මාගදී භාෂාවෙන් මේක අවබෝධ කරගෙන සිංහලෙන් හිතලා අපි අපේ ගති පොදියත් එක්ක තමයි මේකට ඔය සතර කම්මටහන් වඩන්න හදන්නේ. ඔබතුමිය මෙතෙක් කියාගෙන ඒවා මම අහගෙන හිටියම් මට දැනෙන්නේ. එතකොට දැන් මම කොහොමද මගේ ගති පොදියත් එක්ක සතර කමටහන් වලට රියැක්ට් කරන්නේ කියන එක. එතෙන්දී සතර කමටහන් වඩන ගමන් දැන් අපි හිතුවොත් එහෙම මෛත්‍රියේ ද අසුබයේ ගත්තොත් එහෙම දෙතිස් කුණපේ ඔය ඒ වචන වලින් හිතන්නේ නැතුව දැන් මං හිතනවා අයියෝ ඔක මහ ජරාවක්. මම සමා වෙන්න මේ වචන පාවිච්චි කරාට මම හිතනවා මට දැනෙන මගේ ගති පොදියත් එක්ක මං හිතන මෙතෙක් කල් හිතපු රටාවත් එක්ක මං හිතනවා ඕක වැඩන්නේ නැහැ ඕක එහෙම කියලා හිතන ක්‍රමවේදයකින් තමන් මේ අසුබය ඊළඟට මම අප මේ විපස්සනාවට යනකොට මේක අනිත්‍ය දුක්ඛ විපරිණාම ධම්ම ඒකත් මට දැනෙන විදිහකට හිතාගෙන ගියොත් ඒක මට හරියනවද කියන එක තමයි මගේ ප්‍රශ්නේ නැත්තම් ඔය කියන ප්‍රින්සිපල්ස් එක්කම යන්න ඕනිද කියන එක ප්‍රායෝගික ප්‍රශ්නයක් මට මේක අහන්න තේරෙන්නේ නැහැ මට මේ දැනෙන ප්‍රශ්නේ ඒක මෙහෙමයි දැන් සුබ බව අතහරිනකොට අයියෝ මේක වැඩක් නැහැනේ කියලා කියනකොට මං අර ඉස්සෙල්ලා ගත්තේ පස් ගොඩක් උනත් වැඩක් තියෙන කෙනෙක් ඉන්නවනේ දැන් මං කිව්වේ අයියෝ ඉතින් ඔය අපි දැන් අපිටම දැන් මං ඔකට ඒක තමයි ඒ උදාහරණේ ගත්තේ දැන් කාන්තාවකකට හරි අපි හිතමු අපේ ගෙයක් කියලා ගෙයක් සුනාමියකට ගහගෙන ගියා දැන් හොස් කාලා පත්තු වෙනවා කොච්චර කෝටි ගානක ගේද අතිවාරමත් නැහැ කියලා හිතමු. උඩ හොස් ගාලා යනකොට තින් කියනවා කවුරු හරි හිතාදන්නේ කියනෝ. අපි දැන් සුබ දැන් ආස දෙයක් නැති වෙලානේ තියෙන්නේ. ආස දෙයක් නැති වෙලා. දැන් එතකොට දැන් ආස දෙයමයි මතක් වෙන්නේ. උතර දැන් තියෙන දැන් හොයන රාගේද, දේශේද, දුකත් එනවා, ගේ නැති එකට ආසාවත් එනෝ. දැන් හොයාගන්න බෑ. අසුබේ දානවද, මිත්තානුසුදාම මොකද්ද මන් දැන්? හිර වෙනවනේ. ඔක තමයි කියන්නේ ක්‍රමවලට ක්‍රමයකට වඩා මේ ධර්මතාවයේ දකින්නකොට අවශ්‍ය විදිහට වැඩේ සිද්ධ වෙනවා. ඉතින් ඔබ දකින්න සුනාමියට මුළු ගේම ගිහිල්ලා නම් දැන් කෙනෙක් කියනවා අනේ ඉතින් ඕව අපි එනකොට දෙයක් ගෙනාවෙත් නැහැ. යනකොට ගෙනියන්නෙත් නැහැ. ඒව ඉතින් අර සමත කතා. සමතේට හොඳයි නිකන් හිත හදන්න කියන කතා. ඔය ඉතින් ඔය ඕන දෙයක් ඉතින් පස් වෙනවා. අපිත් පොළොවට පස් වෙලා යන්නේ. මේ හැමදේම පොළොවට පස් වෙලා යන්නේ. ඔය ගේවල් දරවලුත් පොළොවට පස් වෙලා ගියා. මුදෙට ගහගෙන ගියා ඉතින් ඕක ඔච්චරයි ඉතින් ඕක ඔච්චර හිතන්න දෙයක් නැහැ කියලා කිව්වට ඔබේ හිතේ තියෙනවනි අර තමන් හරි හම්බ කරපු මහන්සියෙන් හදපු මේ දේවල් හයියෝ අපරාධි හනේ කියලා එක තියෙනවනි ඒක ඒ ගති ස්වභාවේ නැති වෙන්නේ නැහැ දැන් මම තව උදාහරණයක් ගන්නම්කෝ තමන් ආදරය කරපු ආස කරපු බිරිඳ ඉන්නවා වයස 60ක් 70ක් 80ක් විතර වෙලා අපි තුන් පිළිකාවක් වගේ රෝගයක් හැදිලා හොඳටම දිරාපත් වෙලා අර ඇඳටම ජීර්ණේ වෙලා නිකන් අපි කියන්නේ කෙසඟ වෙච්ච ශරීරයක්. අර ස්වාමිය එයාගේ දිහා බල හනේ මං ඒත් එයාට ආදරේ. ඒ දැන් එයා නැති වුණා කියමු. අඬනවා අයියෝ මගේ බිරිඳ නැති වුණා කියලා අඬනවා.
දැන් එයා අඬන්නේ අර මේ දැන් අපිට දැන් එතනම අසුභානුසතිය පේනවනේ. දැන් අර හොඳට ලස්සනට හිටපු කාන්තාව නෙවෙයි අතන ඉන්නේ. ජරා ජීර්ණේ වෙලා ශරීරයක් තිනවනේ. ඉතින් එතනම අපි අර ජරාවටපත් වෙච්ච දෙයක් දකින්නවනේ. දැන් කොහේනම් සුභ අතහැරෙන්න එපැයි. අතහැරලා නැහැනේ මේ හොගාලා අඬන්නේ. අයියෝ කීක ඉතින් සුභ අතාරින්න තිබ්බනේ මාස ගානක් උවටන් කරද්දි දැක්කනේ මේ මේ අර ශරීරය. කො සුභ අතහැරුණද දැක්ක කියලා. අට සැකිල්ලක් වෙලා හිටියත් දැක්ක අතහැරුණද නෑ. ඔබ ඇතුලේ ගොතාගෙන ඉන්න නිච්ච සංඥාව තුලිනුයි අර කාන්තාව දකින්නේ. තමන් පළවෙනි දවසේ මුල් දවස්වල මේ යාළුකමක් සම්බන්ධකමක් ඇතිනකොට මාරයි නියමයි ෂෝක් කියලා ගොතාගත්ත රූප රූපං වෙච්ච රූපයයි ඒ ගතියයි තාම පණ ගහන්නේ. ඒ ලෝකෙනුයි අර කෙනාගේ දිහා බලන්නේ. යාට පේන්නේ වෙන එහෙම ලෝකයක් යා දකින්නේ. ඒ ලෝකෙ නැති වෙච්ච එකට වෙන්න පුළුවන් අඩන්. දැන් ඒ කෙනා මැරිලා ගිහිල්ලා වෙන තැනක ඉපදෙනවා. අපි මැරිලා ගිහිල්ලා වෙන තැනක ඉපදෙනවා. අපට ආයි කාන්තාවකට හිතියන එක නවතිනවත් පිළිමේකට හිතියන එක නවතිනවත් නවතින්නේ නැහැනේ. ඒක ඇදීලා යනවනේ. ඒ අපේ අර අහල පුරුදුයි ආසයි කියන ඒක යනවනේ. ඒ ස්වභාවයන් තුල පින්වතුනි තියෙන්නේ අර මේ ශරීරයේ බයොලොජිකලි විද්‍යාත්මකව ඒ සම්බන්ධතාවයේ ඒ ආකර්ෂණීය ලෝක පැවැත්මට ඕන. ඒක සිද්ධ වෙනවා. ඕක අතරේ පටිත් ගෙතෙනවා. මිනිස්සු කන්නේ එපැයි නැත්තම් මැරෙනවන්. කැමති ගෑමේ එපැයි කන්න අකමැතිව කෑවම ජී කොහොමත් කේට ග්‍රන්ථි උත්තර දෙන්නේ වෙන්නේ නැහැ. අපිට කන්න නැහැ කියලා අපි තනකොළ කන්නේ නැහැ නේ. අපි ඒවට පහේ දාලා උයාගෙන තනකොළ වලට නෙමෙයි. ඒවට පහේ දාලා උයාගෙන කනවනේ. ඒ කියන්නේ කැමති විදිහට හදාගෙන කනවනේ නේ. ඉතින් එතකොටනේ ගන්ති උත්තේජනයේ වෙලා වැඩ කරන්නේ. මම මේ කියන්න උත්සාහ කරන්නේ ආස ලෝකේ පවත්ව ගන්න හදන එක හරි කසාද බඳින්න ඕනේ විවාහ වෙන්න ඕනේ ජීවිතේ පවත්ව ගන්න ඕනේ මේ ඉන්ද්‍රිය ස්වභාවයට හෝමෝන ක්‍රියාකාරීත්වයට ඔය හැම දේවල්ම ඕන. ඔය අතරේ පටි ස්වභාවයන් ක්‍රියාත්මක වෙනවනේ. ඒ පටි ස්වභාවයයි හොයා ගන්න ඕනේ. නැත්තම් මේ හැම එකම ජරාවක් හැම එකම වැඩක් නැහැ හැම එහෙම දකින්න එක නෙවෙයි. එහෙම දකින්නවා කියන්නේ මානසිකත්වය. ඒ මානසිකත්වය තමයි අද හැමතැනම කරන්නේ. අද හැමතැනම කරන්නේ බ්‍රේන් වොෂ් කර කර මානසිකත්ව හදනවා. බඩක් නැහැ කැමුක කෑවත් එකයි මොක බිව්වත් එකයි කැරට් කෑවත් එකයි බීට් කෑවත් එකයි මීකිරි කෑවත් එකයි යෝගට් කෑවත් යෝගට් නැ යෝගට් වල මගේ රහක් වෙනම තියෙන මීකිරි වලට ඒක දන්නේ තම තමන්නේ. ඒ තින පටි ස්වභාවයක් තියෙනවා. මීකිරි යෝගටුයි එකයි කියලා දකින්න මානසිකත්වය හදපු කෙනාට දෙකම එක විදිහට පෙන්නනවා. ඒතර යායාගේ පටිය නැති කරගන්න හදනවා මානසිකත්වයේ. මානසිකත්වයෙන් පටි නැති කිරිල්ලක් නෙවෙයි මතර කියා. පැහැදිලිද? ඔහොම බලන්න ගියොත් වෙන මානසිකත්වයකට යනවා. මාගදී වචන නෙමෙයි මොන වචනෙන් කිව්වත් වචන නෙමෙයි මෙතන වැදගත් වෙන්නේ ප්‍රායෝගික පැත්ත. අර ඉපදෙන ස්වභාවය දැකීමම. හරිම සියුම් මේ දහම. බොහොම සියුම් බොහොම ගැඹුරුයි. මතු පිටින් ගන්න ගියොත් නූලෙන් පාර වෙ නූල කෙස් ගහෙන් පාර වෙනස් වෙන. කෙස් ගහෙන් අනිත් ට්‍රැක් එක කියන්. හරි ට්‍රැක් එක කෙස් ගහෙන් අනිත් පැත්තට වෙනස් වෙන. එච්චරට සියුම්. ඒකයි කියන්නේ සියුම් හින්දමයි මේ තරම් බරතියතිය මේ තරම් උදාහරණ අරන් වැටෙන වලවල් පෙන්න පෙන්නා කියන්නේ එකයි. මොකද වලවල් තියෙන ඕඩ තරම් කෝටියක් විතර තියෙන. ඒ හින්දායි කියන්නේ මෙතන වලක්, ඔතන වලක්, මෙතන වලක් කිය කියන්නේ මෙන්න හරි පාර කොහොම හරි බේරගෙන යන්න. මානසිකත්ව හදාගත්තොත් ඒ වෙයි දිටිගත වෙනවා. එතකොට අර පිරිය අපිට ධර්මතාවයේ පේන්නේ. ඒගොල්ලෝ හදාගෙන එතකොට ඕව දැන් ඉන්න දෙගොයි මස් මාළු කන්න තියෙන්නත් ඒවත් එහෙම. ඕව වැඩක් නැහැ ඕව ජරාව ඔහොම කියන්නේ. මට ඒකට කන්න ආසාව හිතේ තියෙනවා. ඒක දැකලා ඒක පටිය ගැලවිලා ඉන්නේ බෑ. ඕක චරාවක් ඕක මැරිච්ච සතෙක්ගේ දෙයක් ඕක ගැටි දෙයක් නෑ කියලා අපි අර කියන්නේ අපි වැඩක් නෑ කියලා මානසිකත්වයක් හදාගෙන අර එන වේගෙ නැති කරගන්න හදනවා. හැබැයි ඒක වැඩක් තියනවා මාරයි කියලා අපි දීපු පටිය අපි හොයාගෙන නෑ. පැහැදිලි වෙන මානසිකත්වයකින් අර ගතිය පාලනය කරනවා. ඒකයි කරන්න හදා. එහෙම කරා කියලා වැඩක් වෙන්නේ නෑ. අවසරයි ආරියුත්තමාවියනි. දැන් හේතුඵල බලනකොට අපිට ලැබිලා තියෙන ඵලයකට හේතුව හිතාගන්න බැරි නම් ඒක කොහොමද? ඒ කියන්නේ හොඳ කරන්න බැරි අසනීපයක් හැදිච්ච කෙනෙක්ට වගේ හේතුඵලයට ගලපල බලන්නේ කොහොමද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඕ දැන් ඒවා නිකන් ওই බාහිර හේතුඵලනේ. ඔය හේතුඵලෙන් හොඳ කරන්න බැරි අසනීපයක් හැදිලා තියෙන්නේ. ඉතින් හොඳ කරන්න බැරි අසනීපයක් හැදිලා නම් එයාගේ කර්ම විපාකයක්නේ. එයා කරපු හේතුවක ඵලය. ඒක බාහිර හේතු ඵලයේ දැකි. දැන් ඒ අසනීප නිසා
ඒ කෙනා හයියෝ මට මේ මහසනීපයක් වෙයිලා මට ඉන්න විදිහක් නැහැ කියලා නිතරම නිතරම තරහ යනවනා. එයාගේ හිතේ රාග ගති, ඊර්ෂ්‍යා ගති, කුහක ගති එනවනා. ඒ ගති නිසානේ යා ඊළඟ ප්‍රතිසන්දියකට යන්නේ. අර කර්මය උරුම වෙච්ච කර්ම විපාකේ කොහොමත් ඔය ශරීරයට උරුම වෙනවා. ඕක හරහා ඊළඟට ගති ගොත ගොතා යන එකෙන්නේ මිදි නිදහස් වෙන්න ඕන. පැහැදිලිද? දැන් මේ මම කරපු දෙයක ප්‍රතිඵලයක් කියලා දැනගෙන දැන් ඉතින් ඒක හරි එක දැන් ගෙවන්න තියෙන දෙයක් නම් ගෙවන්න වෙනවා. දැන් ඒකටත් ප්‍රතිකර්ම උපකර්ම තීනු කරන්න සමාවරං අර පින් දීලා පින් අනුමෝදන් කරනකොට නිසි නිසි බෙහෙත් හම්බ වෙලා කර්ම විපාක ගෙවිලා නම් ප්‍රතිකර්ම හම්බෙලා අසනීප සුව වේවි. ඒ අසනීප සුව වුණා කියමු. ඒ වුණත් තමන්ගේ දේශගති ක්‍රාගගති දකින්න නැත්තම් ඉතින් හද හද යනවනේ. ඒ හේතුඵලයේ හේතුඵලයේ නැවත හේතු සකස් කරන එක. මොකද්ද? නැවත හේතු සකස් නොකර ඉන්න එක. නොකර ඉන්න එක නෙමෙයි. දැන් මෙච්චර වෙලා කිව්වේ මොකක්ද? නැවත හේතු තමන්ගේ තුල තියෙන පිරියපිරි ධර්මතාවේ මුල් වෙලා සංගතියක් උත්පාදනය වෙන හැටි දකින්න නම් තමන්ගේ සංගති ටික මුලින් හොයාගන්න ඕනේ. තමන්ගේ ලෝකෙ. තමන්ගේ සංගති ටික හැදෙනකන් තමන් නියාම ධර්මතාවයට යටත්නේ. දැන් ඉස්සරහට ඊළඟ ජාතියකට තව විපාක දෙන්න තියෙන ඒවා ටික විපාක දෙන ඊළඟ ජාතියකට තමන් ගියොත්නේ. යන්නේ මොකක් හින්දාද? කර්ම විපාක ටික කොහොමත් පරිසන්දිදී යනවා. එතකොට ඒවෙන් ගොඩක් ඒවා ඔය කරුණු හතරෙන් සමාව ගැනලා ගොඩක් ඒවා අහෝසි කරගන්න නිදහස් කරගන්න පුළුවන්. ඒත් විපාක දෙන ඒවා තියෙනවා. ඒවා නිදහස් කරගන්න බෑ. විපාක දෙන්නේ ශරීර කුඩුවක් තියෙනවනන්නේ. ඉතින් ගති දිගෙන් නැගති වුණා නම් විපාක දෙන්න එකක් නැහැනේ. ශරීර කුඩු හද හද යන්න හේතුව මොකද්ද? සංගති. ඉතින් සංගති ඉපදෙන හැටි දකින්න ඕන. දැන් ඇහුවේ අසනීපයක් හැදිලා ඉන්නවා. එයාගේ හේතුවේ ඵලයේ මේක ඒකේ නිදහස් වෙන එක නෙවෙයි. හේතුඵල ධහම කියන්නේ තමන්ගේ තුල සංගති උත්පාදනය වෙන ධහම. ඕක මේ බාහිරකට පටලව ගත්තොත් ඔය ඔක්කොම පටලව ගන්න. බාහිර හේතුඵලයක් බාහිර හේතුඵලයේ ගැන අපි පුංචි කාලේ දන්නවා. කකුලක් කැඩුණේ කාගරි කකුලක් කඩපු හින්දා මට දුක. ඒටි ඕක දැක්කයි කියලා වැඩක් වුණාද කියන්නකෝ මෙච්චරක. ඒකක් නෙවෙයි මේ කියන්නේ. පැහැදිලිද? සූපත් වේවා. අවසරයි හරි උත්තමා වේනි. අත්තංගමංච කියන්නේ මේ දැන් තමා තුළ තියෙන ගතිය ක්‍රියාත්මක වෙන හැටි දැකීමද නැත්නම් ක්‍රියාත්මක වීමද? තමන්ගේ හැටි හැටි හොයාගන්න. හැටිය හැටිය කියන්නේ ඒ ගතියට මුල් වෙන්න මාරයි නියමයි ෂෝක් කියලා වටිනාකමක් දීපු පටි ස්වභාවය දකින්න. තමන්ගේ පාටිය තමන්ගේ පටි ස්වභාවය තමයි අත්තංගම. අත්ත කියලා කියන්නේ අත්තංගම කියලා කියන්නේ අත්ත ස්වභාවය නිසා තමයි ගමනේ යන්නේ. ගමනේ මිදි නිදහස් වෙනවා. අත්තංගම අත්තංගම වෙන. අත්තංගම වෙන්න නම් අත්ත මුලින් හොයාගෙන ඉන්න ඕන. අත්ත නිසා තමයි ගෙතෙන්නේ. ඒතර එතන ච අකුරාවේ ක්‍රියාත්මක වීම. ඔව් අත්තංගමං ච කියන්නේ ඒක අත්ත දැක්කොත් ඒ ගමනේ අත්ත තියෙනවා නම් ගමන යනවා. එහෙමයි. ගෙති ගෙති හැදෙනවා දාවණේ වෙනවා. අත්ත දැක්කොත් මානසිකරණය කරලා අත්ත දැක්කොත් ඒකෙන් මිදි නිදහස් වෙනවා කියන ක්‍රියාවලියම තමයි අත්තංගමං ච කියන්නේ. එතකොට අත්තමංගන් අත්තෝ අත්තමං අත්තංගමං ච අත්ත කියලා අත්තමංගන් චෝ තෝ කියලා එකක් ඔබ එහෙම ඉතින් වචරෙන් වචර නම් කඩ කඩ කියන්න එහෙම බෑ. මං හිත තුනක් කියලා එකයි. එහෙම එහෙම බෑ. يعني දැන් මා ඕකේ ධර්මතාවයේ තේරුම් අරගෙන ධර්මතාවය අනුව දකිනවා. එහෙමයි. එහෙම තමයි තියෙන්නේ. වැඩිම හොඳම දේ තමයි වචනවල තේරුම් හොය හොයා යන්න එපා. එහෙමයි. අහන කෙනේ අහුවගමම කියන්නේ දැන් අපි මෙතන ඩාවේ වචනවල තේරුම් දකින්න නෙවෙයිනේ. තමන්ගේ ගින්න එකට උත්තරයක් හොයන්න. වචන වල තේරුම් හොයී ගම වෙනම 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 පාත්තේක වෙනම පාරක නිකම්ම යනවා. එහෙමයි. අර අපි ඉගෙන ගත්ත පාරේ යනවා. අර චාට් ගහලා වගු ගහලා නෝට් ගහලා ෂෝට් නෝට් ගහලා ප්‍රශ්න වලට උත්තර හෙව්වා ප්‍රශ්නෙට උත්තරේ හොය හොයන එකට යනවා. ඒක වෙන පාරක්. ඒක හරියන්නේ නැහැ මේකට. එහෙමයි. මේ දහම තියෙන්නේ ඔය අධ්‍යාපන ක්‍රමයට අදාළ පාර නෙමෙයි මෙතන තියෙන්නේ. ඒකට යන්න එපා. පැහැදිලි. සුපත්ති. ඔව් දැන් වෙලාව නම් හරියාගෙන ඉන්න එක ප්‍රශ්නයක් වගේ පුළුවන්. අවසාන ප්‍රශ්න. උත්තමාවියනි අවසරයි. පාද නමස්කාර වේවා. උත්තමාවියනි මේ දැන් සංඥාවට පටිය දෙන්නේම අර මානය ඔස්සේ මිම ඔස්සේ ප්‍රියාප්‍රිය ස්වභාවයෙන් දාගත්ත ගතියට දුන්න වඩිනාගන් ටිකනේ හරි උත්තමාවියනි. එතනදී ඒ සංඥාවට බැඳෙනකොට
දකිනවා මේ එළියේ දැන් අර දොරවල් හයේ විඥාන ශක්තියක් උත්පාදනය වෙනවා, සංකාරයක් සිද්ධ වෙනවා නම්. එතනදී උත්තමාවියනේ මගේ ප්‍රශ්නය වෙන්නේ, එතකොට මේ සංකාරය සිද්ධ වෙන්න යන බව පජානාති වීමේදී එතනදී දකිනවා මේ පිරිඅපිරි ලෝකය, මේ ප්‍රියසේ බැඳෙන්නේ තමන්ම දුන්න මානයක් කෝදුවක් ඔස්සේ දාගත්ත ප්‍රියසේ බැඳෙන්න අර දාගත්ත වටිනාකම් ටික ගතිය දකිනවා. එතනදී මේ භූත ධාතු කරගත්තට වැඩක් නැහැ, ඒක පවත්වන්න නවත්වන්න බෑ කියලා දකිනවා අර ගතිය විපරිණාමයේ දකිනවා. එතකොට උත්තමාවියනි මගේ ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙවෙයි, අර ඉන්ද්‍රිය සංවරය, දොරවල් හයේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නකොට මේ විදියට දැකලා මේ උත්පාදනය වෙන විඥාන ශක්තිය තමයි මේ පැවැත්මේ තියෙන එකම පැවැත්මට හේතුව බව දකිමින් එතනදී අනිච්ච දුක්ඛානත් ස්වභාවය දැකලා ඒ හැදෙන අර මේ ගති ස්වභාවය විපරිණාම ධර්මතාවයේ දැකලා ගතිය නැගති කරනකොට මගේ ප්‍රශ්නේ තියෙන්නේ ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උත්තමාවියනි සමාධිය කියලා කියන්නේ මොකක්ද? සංවලින් මිදි නිදහස් වෙලාම ඇති වෙන සුවේ, නිරාමස සුවේ, සමාධිය. එතකොට උත්තමාවියනි අර නෙකම් උපේක්ඛාවත් සේක උපේක්ඛාවත් අතර සාපේක්ෂව ඒක සිතේ දැකගන්නේ කොහොමද? ඔවච්චර ඉතන දේවල් නෑ අයියෝ, අචර පස්සේ යන. නෙකම් උපේක්ඛාව කොතනද, මේ සේක උපේක්ඛාව කොතනද, මෙතන මෙහෙම ගැලවුණාද කියලා ඇයි වචන වලින් හිතන්නේ? තමන්ගේ ගිනි ස්වභාවයපත් වුණා එතන නිවුණා එච්චරයි. දැන් ඔය ප්‍රශ්නෙට වචන කොච්චර පාවිච්චි කරාද? ඔය ප්‍රශ්නේ කී දෙනෙකුට තේරුණාද? ඔය විදිහට බෑ කරන්න වැඩි. ප්‍රශ්නේ කාටවත් තේරුන්නේ නැහැ. අහන කෙනාට තේරුණාද දන්නෙත් නැහැ, මට තේරුණෙත් නැහැ, අනිත් අයට තේරුණෙත් නැහැ. හරි උද්දාමිනි, මම උදාහරණයකට ගන්නවා. මම එහෙම කියන්නේ ගොඩාක් පුළුවන් තරම් වචන අඩු කරලා සරලව තමන්ගේ දෙයට තමන්ගේ ප්‍රශ්නෙට උත්තරේ හොයන් යන්න පින්වතුනි. මේ පාර හරිම ප්‍රායෝගිකයි, හරිම සරලයි. පැහැදිලිද? සියුම් බවක් තියෙනවා. වචන ගොඩේ හිර වෙන්න එපා, ඒවට යන්නම එපා. සුනීතල සෝපාකට පටාචාරට කිසා ගෞතමිට කොහෙද ඔය මොන වචනද කිව්වේ? සූත්‍ර දේශනාවලින් මේ එක එක තාලෙට මොන විදිහට කිව්වත් එක විදිහට කිව්වේ එක දහම. ඒ දහම දකින්න එච්චරයි ඕනේ. එච්චරයි ඕනේ. මොනවත් බෑ වචන වලින් කියන්න ගියොත් ඉවරයි, එකක්වත් බෑ. ඒ පටි ස්වභාවය දැක්ක එතනින් නිදහස් වුණා. උත්තමාවියනි බැඳෙන්න යන්නේම ප්‍රියලෙස දකින්නවනේ මේක තාම රසබව. තමන්ගේ ලෝකේ පිරිඅපිරි ධර්මතාවයේ මුල් වෙලා ගිනි ස්වභාවයක් පත්තු වෙනකොට අනුසය බිහිවි රෝධ වෙනවා කියලා පේනවා. සංඛාර ඉපදීපදී යනවා. ඉපදෙන්න දෙන්න. ඒක බලන්න. නිච්ච සුඛත් හොයාගන්න. තමන්ගේ ගතියේ ගති ලක්ෂණ ටික හොයාගන්න. ඒක හොයාගත්තොත් ඒකේ අනිච්ච බව පේනවා පවත්තක. එතකොට පටි ස්වභාවය ගැලවිලා යනවා. ප්‍රශ්න 100ක් ඇහුවත් ඔච්චරමයි මට දෙන්න තියෙන උත්තරේ. එහේ උත්තමාවියනි. පටි ස්වභාවය දකිනකොටම එතන අර රෝධ වෙන එක නිරෝධ වෙනවානි. උත්තමාවියනි එතනදී අර මට ප්‍රශ්නයක් ආවේ අර සම්මා සති සමාධිය කියපු තැනදී අර ප්‍රඥා සීල සමාධි කියලා කියනවනේ හරි උත්තමාවියනේ. එතනදී අර සිතක ඇති වෙන නිරාමිස සෝය සහ සමාධිය අතර ඒ කියන්නේ මොකක්ද කියන එකේ දැනගැනීමේ කැමැත්තක් තමයි තියෙන්නේ. අන්න ඕක දැන් තමන්ට ඒක කැමැත්තයි නම් කවුද පරීක්ෂකයා? තමන්. නිරීක්ෂකයා තමන්ම. නිගමනයක් තමන්ම කරා. දැන් කාගේ හිතක ඇති වෙන ස්වභාවයක් කියන්න බෑනේ. ඔන්න මෙතනදී නම් මේ හිත මෙන්න මේ වගේ, මෙතනදී නම් හිත මේ වගේ කියලා මං කොහොමද උත්තරයක් දෙන්නේ? බෑන්. තමන්ම පරීක්ෂණය කළ සම්මාදි කියලා කියන සංවලී මිදින්දහස් වෙන සුවය, ඒ සුවය ආවා දීුණා එච්චරයි. තව චුට්ටක් හරි නිච්ච සුඛාට ඉතුරුලා නම් ආයි පත්තු වේවි. ආයි දකින්න ආයෙන් ලිහිනු. ආයි පත්තු වෙනවා ආයෙන් ලිහිනු. ඔහොම ලිහිලිහියි. එච්චරයි. නිදහසේ කමං කැමති වැඩක් කරගෙන සතුටින් ඉන්න. ජීවිතයේ තින්නේ විඳින්න. සංකීර්ණ වෙලා පද වචන රාමු හදාගෙන හිර වෙන්න එපා. දැන් මේ දහම උනත් අපි කෙනෙකුට කියනකොට පොතෙන්මම දැනුම අරන් පොතෙන්මම කියන කෙනයි
ප්‍රායෝගිකව කියන කෙන අතරත් වෙනස තියෙනවා. ඇයි තන්නේ වචන කොට ටාන් ටාන් ගාලා වචන සෙට් එකක් අතරගෙන විනාඩි දෙකකට තුනකට එක්කෙනෙකුටවත් තේරෙන්නේ නැති වෙන්නේ. එතකොට දැන් මේ වචනවල නෙමෙයිනේ දහම තියෙන්නේ නේද? මේ ධර්මතාවයේ ඒ අත මේ අත කරකෝ කරකෝ එක එක උදාහරණ වලින් මේ කෙනෙකුට සම්දක්කවන්න තමයි බුදුහාමුදුරු කුඹුරු උපමා කළා, මෙහෙම උපමා කළා, Tamanට වෙච්ච සිදුවීම උපමා කළා. බරද්දවාජ බමුණ කුඹුරු අපූර්ණ කොට ගියා, වී විහිින කොට ගියා. හැබැයි ගම් වතුර එනකම්ම හිටියා. සතර පෙර නිමිත්ත පහළ වුණාමයි දහම දේශනා කරීට කලින් කිව්වා කියලාට පෙවුන්නේ. අන්න ආපු වෙලාවේ ඒකට උපමා කළා, ඒක උදාහරණට අරන් දැන් එයාගේ ලෝකෙ ගිනි අරන් ඉන්න ඕන්න පෙන්නුවා දහම්. දැක්කා. ඒකයි වෙන්න ඕනේ. එතකොට දැන් අපි මේ දැන් මේ කරන ක්‍රමෙත් ඇත්තටම මෙහෙම කරාට, මේ කටිව සෙනග රැස් කළා මෙහෙම කරාට මේක නෙවෙයි නියම ක්‍රමෙ. ඒ තමන්ගේ ප්‍රශ්නයක් ආපු කෙනා කතා කරනවනේ. අන්න එයාට ඒ ප්‍රශ්නේ එයාට දකින්න, ඒ ප්‍රශ්නේ මාරන් ඒ ප්‍රශ්නෙන් එයාට දහම දකින්න කියන එකයි හරිම දේශනාවට ක්‍රමෙ. ඒ එහෙම එක්කිනාට එක්කිනාට කරන්න බැරි හින්දායි අපි මෙහෙම කරන්නේ. හැබැයි මේ ක්‍රමයට වඩා හරිම සාර්ථක අර විදිය. තම තමන්ගේ එක එක ප්‍රශ්නකට ඒ පත්තු වෙලා ඉන්න කෙනාට ඒ උදාහරණෙන් ඒකෙන් මෙයාට ඒ ධර්මතාවය පෙන්න පෙන්න යනකොට හොඳට පේන්න ගන්න. හැබැයි අපි වචන ආරම් මෙහෙම දාගෙන හදන්න ගියොත් ඕක හිර වෙන්නේ නැහැ. එතකොට දැන් වචන බැරි කෙනා මට මේ වචන තේර සමාධි තේරෙන්නේ නැහැ. මොකද තණ්හා තේරෙන්නේ නැහැ, උපාදාන තේරෙන්නේ, විඥාන තේරෙන්නේ නාම එතනම හිර වෙනවානේ. එතනම හිර වෙනවා. ඇයි එතන හිර කරන්නේ? එතන හිර කරන්න ඕනේ. එතන හිර කරන්නේ නැතුව ධර්මයේ පෙන්වන්න පුළුවන්. ඒක හින්දා ඉතින් අර මෙහෙම හිත අමුකුත අමනාපයක් හිතන්න එපා. මේ මගේ අර මම දහම් මග්ග දැකපු විදි ස්වභාවයටයි මම කරන්නේ. දැන් කවුරුම හරි ඒ තැනක වචන ස්වභාවයක හිර වෙලා ඉන්නවනම් අර ඒ ස්වභාවයෙන් මුදවන්නම තමයි අනිත් පැත්තට ඩක් ගාලා බෝලේ අර එන එක කරකවන්නේ. මම කරකවන්නේ දැන් ඔය අහන කෙනෙකුට උනත් කාට උනත් මෙතනින් එහා විවෘතව හිත හිතා යන්න. දැන් ඊරාමිස සුවේ කියන එක, සමාධිය කියන එක, අර උපේක්ඛාව කියන එක හිතලා ඇති කරගන්න බෑ. උපේක්ඛාව කියන එක ඊරාමිස සුවේ හරහා තමන්ගේ තුල දහම දැකීමෙන් ඇති වෙන දෙයක්. මං උපේක්ඛාවෙන් ඉන්නු, මං උපේක්ඛාවෙන් ඉන්නු, මොන දෙයක් කරත් මං එහෙම ඉන්න බෑ. උපේක්ඛාව දහම දැකලා ඒ ධර්මතාවය තුල ඊරාමිස සුවේ ඇති වෙලයි උපේක්ඛාව ඇති වෙන්නේ. උපේක්ඛාව පරිපූර්ණ වෙනු. ගේහසිතං උපේක්ඛාව, නෙක්ඛම උපේක්ඛාව, සේක උපේක්ඛාව ඔහොම තියෙනු. ඒක කලයකට වතුර පිරුණ වගේ පරිපූර්ණ වෙලා යයි. දැන් කොයි තැනද පිරුණේ, කොතනද ඉන්නේ වැඩක් නැහැ. තමන් නිවුණ නම් එච්චරයි. මෙත්තාවත් එහෙමයි. ඕක ටික ටික පරිපූර්ණ වෙනවා. හැම එකම එහෙමයි. කොයි මට්ටමේද ඉන්නේ කියන එක හිතන්න එපා. ඵලයේ හිතන්න එපා. තැන හිතන්න එපා. ඔබ නිවුණ නම් එච්චරයි. එතන නිවන. එතන නිවනින. අද දවසේ අද සුවේ, අද දවසේ අද පත්තු වෙච්ච ගින ටික නිවන් අද ඉන්නකො එච්චරයි. හෙට පත්තුන ගින ටික හෙට නිවා ගන්න. දැන් මොන පල්ලෙකද කොතනද? දැන් තමන් නිවීමේ සැනසීමේ ඉන්නවනේ. මං උනත් එච්චරයි. ඕක දැන් අර මුලින් මේ දහම තහවුරු කරගන්න, කියන දේ හරිද කියලා බලාගන්න, මග හරිද කියලා බලාගන්න, යම් යම් තහවුරු කර ගැනීම කරා. මොකද මේක අනිත් පැත්තට කියන්න ඕන නිසාවේ. දැන් මං වැරදියට දැකලා දෙයක් කියන්න බැහැනේ. ඒ නිසා හැබැයි ඒ යන මගේ තමන්ට සුවේ තියෙනවා නම් තමන් නිවිලා කියලා 100,000ක් ප්‍රත්‍යක්ෂයි නම් එච්චරයි. එහෙම තමයි වෙන්න ඕනේ. දැන් ඔය එක එකයි තියෙනවා. ඉතින් එක එක්කෙනාට මේ එක එක විදිහේ මේ ස්වභාවය මොකාවත් අර තමන්ගේ ලෝක ස්වභාවය දැක දැක යන එක තමයි ලෝකයෙන් එතර වෙන එක තමයි ලෝකෝත්තර වෙනවා. ලෝකවිදු කළ ලෝකෝත්තර වෙන්නයි. දැන් එතන වචනේ ගන්නවා. වචනේ ගන්නේ අර ස්වභාවය පෙන්නලා. දැන් මං ස්වභාවය මුකුත් පෙන්වන්න නැතුව වචන ටික මුලින් ගත්තනම් මුකුත්ම තේරෙන්නේ නැහැ. මුකුත්ම තේරෙන්නේ නැහැ. ඒකයි වෙන්නේ. හොඳයි පින්වතුනි, එහෙනම් දැන් අපේ කාල වේලාව අවසන් වෙලා තියන්නේ. අපි පින් අනුමෝදන් උත්තමාවියනේ නිරුක් නිරෝගී සුවයම වේවා. හොඳයි, සුපත් වේවා. මේ අපි කාල වේලාව අවසන් වෙලා තියෙන නිසා අපි පින් අනුමෝදන් කරමු. පැය දෙකකට ආසන්න කාලයක් තිස්සේ අපි ධම් සාකච්ඡාවක් කරා. අද ගොඩක් වෙලා හම්බුණා ප්‍රශ්න සාකච්ඡා කරන්න. ඉතින් මම හිතනවා මේ පින්වතුන්ට යම් දෙයක් තේරෙන්නේ නැති ඒ වැටහීමක් එක්ක දැන් එක එක තව දේශනා ඉස්සරහට මේ ධර්මායතනයේ සිද්ධ කරනවා. ඒවත් එක්ක තමන් දරන ස්වභාවයත් එක්ක ගලප ගලපා ඉස්සරහට යන්න. හැම වෙලේම පර්යේෂකයෙක් වෙන්න, කියන දේ ඒ සැනින් පිළිගන්න එපා. මේ මං කියපුවත් එහෙමම පිළිගන්න ඕනේ නැහැ. ඒවත් තව විමසන්න, මේ කියන දේවල් හරිද බලන්න, හිතන්න. ඔබ පර්යේෂකයෙක් වෙලා, ඔබ නිරීක්ෂකයෙක් වෙලා, ඔබ නිගමනකරුවෙක් වෙන්න. ඒ තමයි මේ දහම්මගේ යන දින එකම දේ, එකම පාර.
ඒ සඳහාම සීල දිනාට හේතු ප්‍රත්‍ය සැකසේවා. මේ මනුස්ස ජාතියේදී මුතුම් වූ නිබ්බාන සුවේ නිවි සැනසෙලා උතුම් වූ අරහත් ඵලෙන් මේ ගමන කෙලවර කරගන්නටම සීල දිනාටම හේතු ප්‍රත්‍ය සැකසේවා කියලා දිට්ඨාන කරන සුපත්ම වේවා.